මීතිරිගල නිසරණවන සේනාසනය හා සම්බන්ධව සෑම සිකුරාදා දිනයකදීම පවත්වාගෙන යනු ලබන කමඨහන් වලට අවවාද ලබා ගැනීමේ හා ධර්මදේශනා වැඩසටහනට අද දින වැඩමවා වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වාගේම ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ සහභාගි වෙලා සිටින සියලුම පින්වතුන් වෙනුවෙන් පාද නමස්කාර පූරකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වාගේම මෙම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වී සිටින සියලුම ස්වාමීන් වහන්සේලාත්, මෙහෙණින් වහන්සේලාත්, අනෙකුත් පින්වතුනුත් ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්ස, අද දිනට ලැබී ඇති කමඨහන් වාර්තා කියවීමට මම සුසන්ත මහතාට ආරාධනා කරනවා. හොඳයි. පෙරවන් සන්නස් ස්වාමීන් වහන්ස අවසරයි. කාලෙකට පස්සේ ගෝවාන්සේ සුවසේ වැඩ සිටිනවා කියලා හිතනවා. එහෙම. ඔව්. හොඳයි. අවසරයි. අපිට ලිඛිත වාර්තා තුනක් ලැබිලා තිනවා. ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි. කමඨහන් වාර්තාව. සතිමත් පරයන්ක ගෞරවනීය ස්වාමින් වහන්සේ හොඳින් කය සකස් කරගෙන වාඩි වී භාවනා පුහුණුවට සූදානම් වුණා. ඉබේ සිදුවන උෂ්ම දෙසට හිත යොමු වුණා. උෂ්ම රැල්ල ඉහළ පහළ ඇදෙන අයුරු හොඳින් දැනුණා. ඊට සමගාමීව පක්ව උෂ්පාස්පන අන්දමක් දැනුණා. නාස්පුවර දෙකෙන්ම ආශ්වාස ප්‍රශ්වාසය සිදු වුණා. මුලදී දැනුනේ කෙටි උෂ්ම රැලි ඉහළ පහළ ඇදෙන බව. එක වේලාවක් ගත වෙන විට දීර්ඝ උෂ්ම රැලි ඉහළ පහළ ගමන් කළා. සමහර ආශ්වාස ප්‍රශ්වාසයන් නාස්පුවර පුරාම ගෑවීගෙන ඇද. සමහර උෂ්ම රැලි තෙත් බවකින් යුක්තද. වරින් වර වෙනස් වෙමින් ආශ්වාස ප්‍රශ්වාසය සිදු වේ. හැම උෂ්ම රැල්ලක්ම හොඳට දැනුනේ නැත. මේ අතරම වෙනස් වෙනස් සිතුවිලි ගලාගෙන ආව. දෙවතාවක්ම ඇසුර ඇස්තරුණා. එසේ වුවත් දිගටම පුහුණුවේ යෙදුණා. විනාඩි 50කට ආසන්න කාලය ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි. එරුවන් සරණයි. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වාර්තාව අවසන්යි. දැන් උත්සාහ කරලා තියෙනවා මේ මොනන්ද එකර භාවනාවේ විස්තර බලන්න. හැබැයි මේ විදියටම දිගට ගියා නම් ඔය පේන හුස්ම රැල්ල ඔය නාස්පුඩු පුරවාගෙන ගැද්දැනේ නැටි සීතල ගති උණුසුම් ගති වෙනස් වීම, එහෙම නැත්නම් කාලානුරූපව ඒ වගේ මේ ආකාර වෙනස් වෙන හැටි බලා ගන්න පුළුවන්. දැන් වැඩිට හිත දාලා තියෙන්නේ ওই ටික දකින්න නම් ටික වේලාවක් අරමුණේම මූණට මූණ දාලා හිත පවත් ගන්න ඕනේ. ඒකත් දැනට අපහසුයක් නැතුව කරන්න පුළුවන් බව වාර්තාවේ කියවෙනවා. ඒ නිසා දිගට බලන ගමන් අරමුණේ වෙනස් වීම එක පැත්තක්, දෙක අරමුණට ඊටාම සමීපව නිරීක්ෂණය කිරීම, උත්සන්න වාසනාව නිරීක්ෂණ කිරීම තව පැත්තක්. අන්නේ දෙක බලන්න. හැබැයි මෙවුවා වැඩිපුර ඕනෑට වැඩිය මේ ඕනෑට වැඩිය තල්ලු කරන්න යන්න එපා. ලැබෙන ඉඩ හැටියට මේවා එන්නේ වෙනස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අරමුණට එබිලා බලන්නේ කොහොමද? සමීප බලන්නේ කොහොමද කියලා අවස්ථාන රූප දිගට භාවනා කරන ගමන් උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්. දෙවෙනි වාස්තාව. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන. කයි පොළවක 100 සාමාන්‍ය වේගෙන් ඇවිත්. මෙනෙහි කිරීමක් අවශ්‍ය වුණේ නැත. යටිපතුලේ වදින නෝදෙන් තන් උපේතම දැනුණා. වාහනවල ශබ්ද, එයා කන්ඩිෂන් එකේ ශබ්ද ඇසුණා. ඒ අතර සිතුවිලි වරින් වර ඇවිත් ගියා. ඒවා පසුපස ගියේ නැත. ඒවා ඇසුණත් මම ඇවිදින එක දිගටම කරගෙන ගියා. සමහර දවස්වලට සක්මන පුරාවටම සිතුවිලි තමයි ඉඳ හිට පයේ ස්පර්ශය දැනුණා. දිගටම ඔයේ ඇවිත්තා. සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න නොවන බව දැන් වැටහෙනවා. මේ ඔක්කොම අපි හිතාමතාම කරගන්න දේවල්. ඕනේ නම් අයින් කරන්න පුළුවන් බවත් වැටහෙනවා. අවශ්‍ය උපදෙස් ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙම ඇත්තටම ඕන වෙලාවට අයින් කරගන්න බෑ. සති අරමුණ දැන් නැත්තම් සති අරමුණ තියෙනවා නම් ඊට සාපේක්ෂව අනික් අරමුණු අයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි සති අරමුණ තමයි ওই අනවශ්‍ය අරමුණු ප්‍රතිස්ථාපනය කරන්න ගන්න මාධ්‍ය. ඉතින් ඒක මිනිස්සු ගාවේ නෑ. මිනිස්සු ඉන්නේ නන්නත්තර වෙලා. ඒ නිසා කොයි අරමුණ දයින් කරන්න ඕනේ, කෝකෙන්ද ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියන එක බුද්ධාලෝකයක් ලැබිලා නැහැ, ධර්මාලෝකයක් ලැබිලා නැහැ. ඉතින් එහෙම කෙනාට ඔය මොනක්වත් අයින් කරන්න බෑ. ඒකෝර තියෙන්නේ අරමුණු වල පාලනයක්.
සති අරමුණ තියෙන කෙනාට සති නිමිත්ත තියෙන කෙනාට ඒ සති නිමිත්තට සාපේක්ෂව අනික් අරමුණු ගන්නවද නැද්ද කියලා තීන්දුව කිරීමේ පුංචි ඊට ප්‍රස්තාවක් ලැබෙනවා. ඒක තමයි සති වල තියෙන පဋාණය කියලා කියන්නේ. සතිය මාස්ටරි එක. ඉතින් ඒක දිනු කරගත්තට පස්සේ මේ සෑහෙන දුරට ඔයි කියන ආනිසංස ලබන්න පුළුවන් ටක්කෙට කියලා කරන්න පුළුවන්. ඉතින් නිසා අපි නිතරම reference point එකක්, pivotal point එකක්, නිමිත්තක්, අරමුණක් තියාගෙන ඒ අරමුණේ විසීමෙන් තමයි අනවශ්‍ය අරමුණ විසි කිරීම කරන්නේ. මේ අරමුණේ විසීම, මේ අරමුණේ පත්තලේ පදනම නැත්තම් අර අරමුණ විසි කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒක තමයි බුදුරජාණන් අපිට දීලා තියෙන සතිපට්ඨානය කියලා. මේ ආනිසංස පක්ෂයේ තවදුරටත් බුද්ධ විඳිනා දෙවේලේ එමන තැහැම ඉරියව්වෙම සතිය පැවැත්වීම උත්සාහ කරන්න. එතකොට ඉබේම අර පැත්ත අනවශ්‍ය ප්‍රශ්න වලින් අයින් වීම සිද්ධ වෙනවා කියන තාලෙට. හොඳයි. තුන්වෙනි වාර්තාව. පෙරවන් තරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දිනපතා සතිමත් වෙමි. පරියංකය සහ සක්මන කරේ. නමුත් අද පරියංකය පමණක් කිරීමට සිදු. සතිමත් පරියංකය. මන් දැන් මෙතන යයි සිතා අතුලක ඉඳගත්. පිටපස්සු කොටස පුටුවට තදවියේ සිදෙන අයුරුද දැස් පුතුල මත තිබෙන අයුරුද දැනුනි. යටිපතුල් බිමට තදවි පිහිටිය. ස්වල්ප වේලාවකින් පිම්වීම හැකිලීම වැටුනේ. ඉතා කෙටිව දැනුනේ. සිතුවිලි නොයෙක් පිට පැමිණියේ. ශබ්දද ඇසුනේ. නමුත් ඒ කිසිවක් කෙරේ සිත දැනුනේ නැත. ඒවා පැමිණ ගියේ. පිම්වීම හැකිලීම දිගටම සිදු. එක වේලාවකදී සිත සමාධිගත වී ඒ දැනුනේ සිතේ කිසිම අරමුණක් නැත. කිසිම සත්‍යයක් නැත. සිතුවිලි නැත. සිතට දැනුනේ මෝදු රැල්ලක් පැමිණ ආපස්සට රැල්ලෙන් රැල්ල මෝදට යනසේ. සිදුවන බව සිතින් දුටුවේ. එය හොඳින්ම දුටුවේ. ඒ අර වෙන කිසිම දෙයක් සිදුවේ නැත. මේ මොහොතේදී පිම්වීමක් හැකිලීමක් සිදුවේ නැත. මුළු කයම නිශ්චල වී ඇත. කය අමතක වී ඇත. නැවත වතාවක් ගේතුලින් ශබ්දයක් ඇසුනේ. ඒ ශබ්දයට මුහුද කැළඹෙන්නක් මෙන් සිත කැළඹුණේ. නැවත සතිමත් වීමේදී පෙරමෙන් සිත සමාධිගත වූවක් මෙන් සිය. පැය දෙකක් පමණ එසේ සිටීමට හැකි. නැවත ශබ්ද ඇසුනේ. ඒ මොහොතේදී කය දෙස බැලුවේ. දැනිස් දෙක දැනුනේ නැත. ඒ ගැන වැටහීමක් නැත. කයේ වෙනත් දැනීමක් ගැන වැටහීමක් නැත. පරියන්කය අවසන් කළේ. එද සතියෙන් කළේ. සිතේ සතුටක්ද අසතුටක්ද නැති බව ඇතුළු වාර්තාව සකස් කළේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, සුවපත් වේවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙන්න මේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් තව තවත් සතිපාතලයේ කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේට වීර්ය ධෛර්යය ලැබේ. වාර්තාව අසනසු. ඒ විදිහට අර භාවනා දිගට කරගෙන ගියොත් ඔයගේ ඇතුලෙන් ඇහෙන සද්ද වලට වෙන කලබලේ නැති වෙන්නේ නැහැ, අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට Tamanට බලාපොරොත්තු වෙන්න පුළුවන් හැම වෙයි කියලා. නමුත් අර කලබල වෙන්න දෙයක් නැහැ, කලබල වෙන්නේ නැහැ. එතකොට ඒ සද්ද නැහැ ගානට වගේ අඩු වෙලා යනවා. අනිත් එක තමයි ඔය මේ මාධ්‍ය වල මේ විද්‍යුත් මාධ්‍ය වල තියෙන බණ විතරක් අහනව නෙවෙයි, හුඟක් වැදගත් වෙයි ධර්ම සාකච්ඡාවල්. නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළ නැත්තම් කමඨාන් සුද්ධ කරන වාර්තාවල් අහනවනම් මේ ලියන කෙනාට ගොඩක් මේ අනිකටගේ වාර්තාකරණයේ සහ ඒකෙන් ලැබෙන ආදර්ශේ ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දවසට ඒ වගේ පැය 3-4ක් ගත කරනවා. ආයෙත් පුළුවන් තරම් ඉතින් මම දන්නවා ගොඩක් වෙලාව අඩු බව. පුළුවන් විදියට මේ කමඨාන් සුද්ධ කිරීමටත් හිතියෝ දන්න බලන්න කියලා කියනවා. ස්වාමීනාන්ත අපිට ලැබී ඇති ලිඛිත වාර්තා අවසානයි. ආතෝ ආර්ථික ප්‍රශ්නයක් ආර්ථික වාර්තාවක් ඉදිරිපත් කරන අවස්ථාවක් ලබා දෙන්න සාර්ථක සිදෙනවා. හොඳයි. ආතෝ තමන්ගේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවක් ප්‍රගම් කරනවා. සූම් සාස්ත්‍රයේ ඔස්සේ ඒ බව අත්වස්වා දැනුන්නේ. ඒ අතරතුරම ස්වාමීනාන්ත අවසරයි පොඩි වේලාවක් තිබෙන නිසා ඔබ වහන්සේ ලංකාවෙන් බැහැරව තිබු නිසා විශේෂ කරුණු මොන හරි තියෙනවා නම් අපි කැමැති ඔබ වහන්සේට අපි සමග බෙදා හදා ගන්න දෙයක් තියෙනවා නම් මේ අවස්ථාවක් කරගන්නවා. ගොඩක් වෙලාට ඉතින් චාරිකාවදී සිද්ධ වුණේ
සතිපාසල වගේ එහෙම ටිකක් අක්‍රිය වෙලා තිබුණේ එංගලන්තේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා වැඩිපුර. ඒ වගේම ඇමරිකාවෙත් යම් යම් ඇමරිකාවෙත් විශේෂම නිව්යෝක් පන්සලේ තමයි වැඩක් වෙන්නේ. අනිත්යන් වල එච්චර එහෙම සිද්ධ වෙන්නේ නැහැ ළමයි සම්බන්ධව. ඒ ටික කෙරෙනවා මේ කැනඩාවලත් පුළුවන් තරම් අපි වැඩිහිටියන්ගේ වැඩසටහන් වල පුළුවන් තරම් ළමයි සම්බන්ධ කරගන්න ගියා. එව්වයිදී මේ නිතිපතා වැඩ කරන එකේ අඩුවක් පේන්න තියෙනවා. අර එපෑම නැවත නැවත යෑමෙන් ඒව අලුත් වැඩියා වීම සහ මේ පිළිසකර කිරීම කෙරෙනවා. කියන්නේ සංවිධායකයන්ට තල්ලුවක් ඕනේ. ඒ තල්ලුව ලැබෙන්න මේ ගමනේදී තින් උදව් වුණා. ඊට අමතරව ඉති වැඩිහිටි වැඩසටහන් කෙරුණා. විශේෂයෙන්ම යුරෝපයට ගිය වෙලාවේදී එක්සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ වෙසක් උත්සව දෙකකට සම්බන්ධ වෙලා සතිපාසල ගැනත් ජාත්‍යන්තර විශ්ව නැත්නම් ජාත්‍යන්තර සතිගම්මානයේ පිළිබඳවත් ඒ ප්‍රජාව දැනුවත් කරන්න පුළුවන් වුණා තානාපති කාර්යාල හරහා. ඒක පළවෙනි වතාවට වගේ තමයි මේ සැරේ සිද්ධ වුණේ. මේ ඒ නිසා ලංකාවේ විශේෂ වෙසක් උත්සවයක් තිබ්බා බුද්ධ රශ්මි කියලා. ඒකට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒකට කුසල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. ඒකත් ජාතික මට්ටමේ මේ ගංගාරාමයේ මුල් කරගෙන කෙරිච්ච එකක්. ඒ ටික තමයි ඔය පසුගිය මාස දෙක තුල සිද්ධ වුණේ. දැන් මේ දවස්වල කරන්නේ ඒ වෙසක් උත්සවයේ ජනාධිපති ලේකම්තුමා මුළු රටම දැනුවත් කරලා තිබුණා. දිගටම ඊට පස්සේ සතිය මා අඩුවානේ මේකෙන් පස්සේ මාසික සැරයක්වත් කරන්න කියලා. ඉතින් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක ඉච්චර සතුටුදායක මට්ටමක නැහැ. ඉතින් අපි කරන්න හදන්නේ මෙතෙක් කෙරිච්ච ඒවා පිළිබඳව සමාලෝචනයක්. පුළුවන් නම් ජනාධිපති ලේකම්තුමාට ලබලා දෙන්න දීලා මේ ඒකේ තිරසාර පැවැත්මක් සම්බන්ධව පොඩි නැවතත් අල්ලුවක් ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් ද කියලා බලන්න. ඉතින් ඒකට සතිපාසලේ මේ සතිපාසල පැත්තෙන් මාස්ටර් ට්‍රේනර්ස් ලගේ නැත්නම් මේ සත්‍ය පවත්තන අනුග්‍රහකයන්ගේ අඩුවක් තියෙනවා අපිට. ඉන්නවා සෙනගනම්. නමුත් ඒගොල්ල අපිට එන මේ ආරාධනා ප්‍රමාණයට ඉදිරිපත් වීම අඩුයි. ඒක සම්බන්ධීකරණේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ දෙක තුනම මේ දවස්වල කෙරීගෙන යනවා. ඒ ටික තමයි තින් දල වශයෙන් කියන්න තියෙන්නේ. හොඳමයි ස්වාමීනස්ස බෝකින් අපිත් එක්කලා ඒක කරන කාරණා බෙදාදා ගන්න. කවුරුත් ස්වාමීනස්ස අපට කොසවා නැති නිසා අපි මෙතන මේ වැඩ නතර කරමු. අපි ගුත්තු ස්වාමීන් වහන්සේට කරගෙන යන්න කිව්වම ඉතිරිය. හොඳයි ස්වාමීනස්ස ගෝවාංශ වන්දනා කරනවත් ස්වාමීනස්ස. හොඳයි. ඕකාස්ස වන්දාමි බන්තේ. සුවපත් වෙත්වා. ආකතම් පුන්නං සාමිනා අනුමෝදි තත්ත සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුන්නං මයං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරබ්බේන කතල් තබ්බං අච්ඡං කමත කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්සේ සුවපත්වෙත්වා යම්පි ඕකාස වන්දාමි බන්සේ සුවපත්වෙත්වා අපි ඕකාස වන්දාමි බන්තේ සුවපත්ත්වා විවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලබේන මයා ලද්දා පස්සිතුන් වන්දිතුන් වරා සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං සිද්ධපුත්තං නමාම සුපත්වෙත්වා සුපත්වෙත්වා සුපත්වෙත්වා. හොඳයි අපෝසන් වැඩසටහනේ දිවියට කරගෙන යාම සඳහා ලස්සා මාත්‍රයට වැඩසටහන අවසන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අපිට තියෙන්නේ ධර්මදේශනාවට සවන් දීමයි. ස්වාමින් වහන්සේ එම ධර්මදේශනාව කරනමින් ඔබ වහන්සේට සම්බන්ධ වෙලා සිටින සියලුම පින්වතුන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වක ආරාධනා කරුම් ලබනවා. සාදු සාදු සාදු. දැන් සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් අද දවසේ ධර්මදේශනාව සඳහා සීල දෙනාම ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුච්චාමිතං ආදිත්‍ය බන්දු විවේකං සම්ති පදංච මහේසින් කතං දිස්වා නිබ්බාති බික්ඛු අනුපාදීයනෝ ලෝකස්මෙන් කිංචි හොඳයි සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද ටිකක් වැඩිපුර වේලාවකුත් ලැබිලා තියෙන වෙලාවේදී අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව විදිහට තෝරගත්තේ තුවටක සූත්‍රය. මේ තුවටක සූත්‍රයට යන්න ඉස්සෙල්ලා අපි මේ තුවටක සූත්‍රය මේ වගේ සූත්‍රයක් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ පෙළඹුණේ මොකද කියලා නිදානය ගැන අපි කෙටියෙන් සොයලා බැලුවොත් මේ තුවටක සූත්‍රය සහ ඊට කලින් තියෙන සූත්‍ර කිහිපයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම කවුරුත් ප්‍රශ්නයක් අහලා මොකක් හරි හේතුවක් ඇවිල්ලා නෙවෙයි. එහෙනම් මේක තමයි මේකේ විශේෂත්වය තියෙන්නේ. අපි ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ගැන හොයලා බලුවම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවාම එහෙම නැත්නම් රැස් වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා සලකලා ඒ අවශ්‍යතාවයේ හැටියට මේ වෙලාවේ යෙදිලා තියෙන මොකක් හරි ගැටලුවක් හරි භික්ෂූන් වහන්සේලා කතා කර කර හිටපු දෙයක් ගැන මතක් කරලා හරි අන්න මොකක් හරි හේතුවක් ඇවිල්ලා තමයි මෙහෙම සූත්‍ර දේශනා කරන්නේ. අපි දන්න ගොඩාක් සූත්‍රවල එහෙම නිදානයක් තියෙනෝනේ. හැබැයි මේ තුවටක සූත්‍රය ඊළාට මහා ව්‍යූහ සූත්‍රය චූල ව්‍යූහ සූත්‍රය කලහ විවාද සූත්‍රය පුරාභේද සූත්‍රය වගේ සූත්‍ර කිහිපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කිසිම මේ බාහිර හේතුවක් ඇවිල්ලා මෙන්න මෙහෙම මාතෘකාවක් ඇවිල්ලා නෙවෙයි. දැන් අනිත් ඒවායි මාතෘකාවක් කවුරු හරි පිරිසක් හරි රැස්වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා කතා කරන හේතුවක් උඩ මාතෘකාවක් සැපයෙනවා. මේකෙදි එහෙම මාතෘකාවක් සැපෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේකෙදි තව නිදාන කතාව ගැන හොයලා බලුවහම මේකෙදි රැස් වෙලා ඉන්න පිරිසක් ටිකක් වෙනස් පිරිසක්. මෙන්න මේ පිරිස බලුවහම මේ දෙවිවරු තමයි මේ පිරිසට මේ ධර්ම දේශනාව සඳහා රැස් වෙලා ඉන්නේ. ඒ වගේම මේ දෙවිවරුන්ගේ ටිකක් මාන්නය වැඩි පිරිසක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේගොල්ලන්ගේ මේ මාන්නයට පහරක් ගැසීම සඳහා මේගොල්ලන්ට අවශ්‍ය ගැළපෙන විදිය ධර්මදේශනාවක් සිද්ධ කිරීම සඳහා තමයි මෙහෙම සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ සූත්‍රය විතරක් නෙවෙයි මම කලින් කියපු විදිහට පුරාභේද සූත්‍රය, කලහ විවාද, චූදල විවාහ, මහා විවාහ වගේ සූත්‍ර කීපයක් මෙන්න මේ විදිහම එකම හේතුවක්, එක වගේ එක ආරයකට යන සූත්‍ර කීපයක් තියෙනවා. ඒතර මේ දෙවිවරුත් මේ ඒගොල්ලන්ට මාන්නය තිබුණාට ඒගොල්ලත් හොඳ දැනුමක් තියෙන පිරිසක්. හොඳ බුද්ධිමත් පිරිසක් මේ ගමනේ අවසානයේ කිට්ටුවට ආපු පිරිසක් තමයි. හැබැයි ඒගොල්ලන්ගේ මාන්නය යම් කිසි මට්ටමකට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැහැ. ප්‍රශ්නයක් අහන්න කෙනෙකුත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට මේ වගේ දෙයක් දේශනා කරන්නත් ඕන මේගොල්ලන්ට. ඉතින් මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කරපු දෙයක් තමයි තව බුදු කෙනෙක් මැවීමක්. නිර්මිත බුදු කෙනෙක් මවලා ඒ බුදුරජාණන් වහන්සේ මේ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසකුත් එක්ක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා අන්න මේ බුදුරජාණන් වහන්සේ දෙනම අතර තියෙන සාකච්ඡාවක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට අර මවන ලද බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලා පිරිසකුත් සමග ඉදිරියට වැඩම කරලා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අන්න ඒ අහපු ප්‍රශ්නය තමයි අපි මාතෘකාව විදිහට තෝරගත්තේ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් අහන්න සාමාන්‍ය මිනිස්සුෙකුට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේත් නැහැ. අන්න ඒක තමයි බුදු කෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි මේ අපි උත්තරේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ. ඒතර මේ වගේ සාමාන්‍ය ප්‍රශ්නයක් සාමාන්‍ය කෙනෙක් අහන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි දෙවියෙක් හරි අහන්නේ නැහැ. දැන් අපි බැලුවාම ගොඩාක් සූත්‍ර බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මොකක් හරි හේතුවක් ඇවිල්ලා එක්කෝ සාමණේරයන්සේ කෙනෙක් එහෙම නැත්නම් ගිහියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. එහෙම නැත්නම් දෙවිවරු ඇවිල්ලා ප්‍රශ්නයක් හරි ප්‍රකාශනයක් හරි කරනවා. අන්නේ ප්‍රකාශනය හරි ප්‍රශ්නය හරි උඩේ අවස්ථාවේ හැටියට තමයි ධර්ම දේශනාවක් සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මේකෙදි වෙන්නේ තව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙන්න මේ වගේ ප්‍රශ්න අහන කෙනෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේ විසින්ම තව බුදු කෙනෙක් නිර්මිත බුදු කෙනෙක් මවනවා. අන්නේ මවන ලද බුදුරජාණන් වහන්සේ තමයි මෙහෙම ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේ දිහාම බැලුවහම ප්‍රශ්නේ තියෙන ලොකු වටිනාකමක්.
දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අපි ප්‍රශ්න අහමු බලුවාගේ දැන් කමටහන් වාර්තාවක් හරි මොකක් හරි අපි කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනකොට ඒ ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නේ ඇතුළෙම උත්තරේ තියෙනවා. දැන් මේකෙත් ප්‍රශ්නේ බැලුවා ප්‍රශ්නෙත් ලොකු වටිනාකමක් තියෙන ප්‍රශ්නෙත් මේ එක එක වචනෙන් වචනේ හොයලා බලුවත් ඒකෙත් ලොකු වටිනාකමක් තියෙනවා. දැන් මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අනිත් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්න ආදිත්‍ය බන්දු කියලා. මේ කියන්නේ ආදිත්‍ය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ලෝකේ බබලවන්නා වූ කියන අදහසත් එක්ක. බන්දු කියන්නේත් මිත්‍රයා. එහෙම නැත්නම් මේ නෑයා කියන අදහසත් ගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයා කියන අදහස. ඒතර මෙන්න මේ ලෝකේ බබලවන්නා වූ බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි මෙහෙම තව බුදු කෙනෙක් ප්‍රශ්න අහන්නේ. ඉතින් මොකද්ද මේ අහන්නේ? විවේකං සම්නිපදංච මහේසින්. විවේකය ගැනත් අහන මෙන්න මේ විවේකය එහෙම නැත්නම් ශාන්තපදේ මහේශාක්‍යෝ ශාන්තපදයට භික්ෂුවක් පැමිණෙන්නේ මොකක් දැකලාද? කතං දිස්වා නිබ්බාති භික්ඛු අනුපාදීනෝ ලෝකස්මින් කිංචි. මෙන්න මෙහෙම මොකක් දැකලාද මෙන්න මේ වගේ සම්නිපදම් විවේකය සහිත මේ ශාන්තපදයට ශාන්ත වූ මහේශාක්‍යෝ පදයට භික්ෂුවක් පැමිණෙන්නේ මොකක් හේතු කරගෙනද කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඒක මෙන්න මේ ශාන්ත පදය ගැන අපි ටිකක් හොයලා බලුවොත් දැන් ශාන්ත පදය එහෙම නැත්නම් මහේශාක්‍ය පදය මොකක්ද? මේ නිවන ගැන තමයි මේ එක එක විදිහට හඳුන්වලා දෙන්නේ. ඒතොර නිවන ගැන නිවනට යනකොට අපි ගමු ඉස්සෙල්ලාම මෙන්න මේ විවේකය කියන ප්‍රශ්නේ. විවේකය කියන පදය ගැන හොයලා බලුවත් විවේකයත් එක එක වර්ගවල විවේකයක් තියෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ ප්‍රශ්නේ ගැන තමයි අපි තාම කතා කරන්නේ. ප්‍රශ්නේම තියෙන ගොඩක් වැදගත්කම. දැන් විවේකය කියලා බැලුවම අපි මොන වගේ විවේකයක්ද කතා කරන්නේ? දැන් සාමාන්‍ය අපි විවේකය කියලා කියන්නේ නිකන් ඉන්නවා කියලානේ. ඉතින් ඒකද විවේකය කියලා ඇත්තටම කියන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි විවේකය ගත්තාම නිකන් ඔය ඇඳකට වෙලා අපි කිම දැන් කාලේ ගොඩාක් පිරිසක් බැලුවම අතප්පයක් හොල්ලන්නේ නැහැ. හැබැයි ඇඳට වෙලා ෆෝන් එක ඉස්සරහට වෙලා ෆෝන් එක තියාගෙන ඉන්නවනේ. දැන් එතකොට ඒගොල්ල ඇඟෙන් විවේකය තිබුණට මානසික විවේකයක් ඇහැට විවේකයක් තියෙනවද? මේ මුළු ලෝකෙම අල්ලගෙන දුවන දිවිමක් තමයි අර ඇඟෙන් විවේකයේ ඉන්නෝ. හැබැයි මුළු ලෝකෙම බදාගෙන විවේකයක් නැතිකමක් එතකොට තියෙනවා. එතන ඔන්නේ විවේකය කියලා ගත්තාම කාය විවේකය කියලා එක පැත්තකින් තියෙනවා. මේ ලෝකයේ දුවන පළියට පිටිපස්සෙන් දුවන වෙනකොට නිදහසේ මේ ඇඟටත් විවේකයක් දෙනවා. දැන් මේ ඇඟ කියන එක අපිට ලැබිලා තියෙන මොකක්ද? මේ පෙර පිනෙන් ලැබිච්ච මේ බාහිර රළු දෙයක්නේ. අම්මගේ මේ සිරු මේ සිතට සාපේක්ෂව ඇඟ කියන්නේ ගොඩාක් රළු මට්ටමේ දෙයක්. එතන මෙන්න මේ ඇඟ ලැබිලා තියෙන පෙර කරපු පින්පව් වලට අනුව ලැබිච්ච දෙයක්. එතන මේ ලැබිච්ච ඇඟ අපි ලෝකයේ පිටිපස්සේ දේවල් පිටිපස්සේ දුවන්නනේ අපි පාවිච්චි කරන්නේ. පොඩි කාලේ ඉඳලම ඔන්න ඉගෙන ගන්න කියලා දුවනවා. මේ ඇඟ පාවිච්චි කරනවා. ඊළාට ඔන්න ස්පෝර්ට්ස් කරන අය එහෙම බැලුවත් ඒගොල්ලෝ කොච්චර මේ ඇඟට කොච්චර වද දෙනවද කියලා බලන්න එහෙමත් නැත්නම් අපි කියමු. ඔය රංගන ශිල්පීන් එහෙම නැත්නම් නළු නිළියෝ ගත්තාම ඒගොල්ලෝ ඇඟ මේන්ටේන් කරන්න කොච්චර ඇඟට වද දෙනවද කියලා බලන්න. අර යකඩ ගොඩවල් උස්සනවා. ඉතින් අපිත් ඔවා කරලා තියෙන ඒ කාලේ ඇඟ ලස්සන කරගන්න අර මලකඩ ගොඩවල් උස්සන එක කොච්චර වැඩක්ද කියලා බලන්න. ඒකත් එක මොකද්ද ඇඟට විවේකයක් මේ ලබා දෙන්න. එහෙම බැලුවාම දැන් මේ භික්ෂූන් වහන්සේලා බැලුවාම භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ කාය විවේකය කියන එක බුදුරජාණන් වහන්සේ හොඳට අඳුන්වලා දීලා තියෙනවා. මේ අවශ්‍යතාවය දැන් ඇඟෙන් වැඩක් ගන්නකොට ඇඟටත් විවේකයක් සහිතව තමයි මේක අඳුන්වලා දෙන්නේ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සල්ලි හම්බු කරන එක නවත්තන්න කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. දැන් මේ සල්ලි හම්බු කරන එකට නේද අපි ඇඟ ගොඩාක් මහන්සි කරන්න බෑ. පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න මහන්සි වෙන්න මොකද? මම හොඳ ජොබ් එකක් කරන්න ඌමනාවටනේ. එලාට ඔන්න ඉගෙන ගන්න දුවන. ඊට පස්සේ ජොබ් එකක් කරන්න කියලා කොච්චර දුවනවද කියලා බලන උදේ පාන්දර නැගිලා සතිය දවස් පහේම දුවන කෙනේ කරන්නේ. ඒතර මේ කයට විවේකයක් කියන එක කාය විවේකයක් ඇත්තෙම නැහැ. ඒ වගේම ඊළාට මේක එක්සයිස් කරවන්නත් ඕන. මේක නිකන් ඊළාට ඔෆිස් ගිහිල්ලා නිකම්ම පුටුවේ ඉඳන් එන වෙන වැඩ කරනකොට ඔන්න එක්සයිස් වුණා වෙනවා. ඉතින් ඒ පාර මෙන්න මේක යකඩ ගොඩවල් උස්සන්න තව මොන හරි එක්සයිස් කරන්න ගන්න.
එතකොට තවත් ওই වගේ ඉඳලා ඔන්න නාකි වෙනකොට මේ ඇඟට ඕන විදිහට මේක පාලනය කරගන්න බැරි වුණාම ඔන්න එතකොට කයට විවේකයක් ඉබේම හම්බ වෙනවා. කවුරුත් ගණන් ගන්න නැහැනේ වැඩක් කරගන්න බැරි නිසා. එතකොට මේ විවේකය ලැබුණාට නාකි වෙනකොට අමුතුම ජීවිතයේ විවේකයක් ලැබෙනවා. හැබැයි ඒ විවේකය දරා ගන්න බෑ ඊළඟට. මේ ඇඟට මේ දේවල් කරගන්න බැරි නිසා ඔන්න ඇඳකට වෙලා ගේ ඇතුළට වෙලා ඉන්නෝ. ඊට පස්සේ ඒ විවේකය මොකද්ද වෙලා තියෙනවා? පුරුදු නැහැනේ, පුරුද්දක් නැහැ මේ කාය විවේකයක් දීලා. ඊට පස්සේ අර ඇඟට විවේකයෙන් කොහම අතපය හොල්ලලා වැඩක් කරගන්න බැරි නිසා ඔන්න ඒක දරා ගන්න බැරි කමට අනිත් පැත්තේ ඔන්න ටීවී එකක්, ෆෝන් එකක්, කම්පියුටරයක් අල්ලගෙන අර මුළු ලෝකෙම වටේ ඊළඟට දුවනෝ අර ඇඟට විවේකය ගන්න බැරි කම නිසා. ඒක නේද සාමාන්‍ය අපේ මනුස්සයන්ගේ ජීවිතයේ හැටි. එතන මෙන්න මේ මෙන්න මෙහෙම මේ දුවන එක නවත්තලා ඒ වෙනුවට කාය විවේකයක්. කායට යම්කිසි විවේකයක් අවශ්‍යයි. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පැවිද්දක් කියන එක. පැවිද්ද කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් තිබුණා. හැබැයි මෙන්න මේකට මෙන්න මේ දේ කරන්නේ මොන මොකටද මෙහෙම විවේකයක් ගන්නෙ? අනේ හරියටම තේරුම් අරගෙන මේ දේ කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නියම විදියට පෙන්වලා දුන්නේ. එතන මෙහෙම පරපටිබද්ධාමේ ජීවිත ජීවිකාති කියලානේ බුදුරජාණන් වහන්සේ හැමදේම භික්ෂුවක් ගත්තම අනුන්ගෙන් යැපෙන කෙනෙක් විදියට ඉන්නේ. එතන මේ හම්බ කරන්න එහෙම දුවන්නේ විවේකයක් දෙන්න විවේකයෙන් ඉන්නේ මේ කයට හොඳ විවේකයක් දෙනවා. එතන මේ ලෝකේ වටේ දුවන එක අඩු කරාට පස්සේ අන්නේ විවේකයේ උදව් වෙනවා අනිත් පැත්තෙන් චිත්ත විවේකයට. අපි ඊළඟට එමු බලන්නන්නේ ඒකට. එතන මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාය විවේකයේ දීලා තියෙනවා. හැබැයි කාය විවේකයේ කියලා නිකම්ම කාලා නිදා ගන්න එක නෙවෙයි. ඒ වෙනුවට අපිට මේ පිණ්ඩපාතේ වඩින්න ඕන. ඉතින් කෑම හම්බ කරගන්න නෙමෙයි පිණ්ඩපාතේ වඩින්න. දැන් සමහරලාට මේ කැලයක් ඇතුළක ඉන්න ඕන කිලෝමීටර් 5ක් 6ක් පිණ්ඩපාතේ වඩින්න වෙනවා. තර කිලෝමීටර් 5ක් 6ක් වෙන්න පාතේ කියලා නැවත අනිත් පැත්තට නැව තව කිලෝමීටර් 5ක් 6ක් එන වෙන අවස්ථාවල් තියෙනවා. තර හොඳ මේ ඇඟට හොඳ එක්සයිස් එකක් මේ ලැබිලා තියෙනවා. තර මේ කාය විවේකයක් තිබුණාට ඇඟට අවශ්‍ය ප්‍රමාණය එක්සයිස් එකක් ඒ විදිහටම ලැබෙනවා. ඒ වගේම ඉන්න තැනක් පිරිසිදු කරගන්න එක. ඒ වගේම දැන් අපි මේ කතා කරන ගොඩක් වෙලාවට කතා කරන මේ සක්මන් භාවනාව ගත්තහම සක්මන් භාවනාව හොඳටම අවශ්‍ය ප්‍රමාණයට අපිට ලැබෙන එක්සයිස් එක. අනවශ්‍ය දේවල් කරන්න මේ දුවනෝ වෙනුවට මේ කය වෙහෙසවලා අනවශ්‍ය දේවල් ලෝකෙ පස්සේ දුවනෝ වෙනුවට නිකන් නෑ ඇවිදින්නේ. කිසිම හේතුවක් නැතුවනේ මේ සක්මන් භාවනාව ඇවිදින්නේ. එතකොට කය වෙහෙසවනවා. කය වෙහෙසවන්නේ බලාපොරොත්තු නැතුව. දැන් අපි එදිනදා ජීවිතයේදී කය වෙහෙසන හැටි බලන්න. මොකක් හරි එකට දැන් අවශ්‍ය නැවණන් හරි මොකක් හරි දෙයක් වැඩක් කරනකොට ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කනේ කය වෙහෙසන්නේ. එහෙම නැත්නම් ඇඟ ලස්සන කරන්න කියලා මේ යකඩ ගොඩවල් උස්සනකොට කොච්චර කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කීසරයක් බලනවද මේ ඇඟ කොච්චර දැන් ඔන්න මගේ තයි එක කොච්චර හැදිලාද මසල්ස් කොච්චර ඇවිල්ලාද ඒවක් කියලා කීසරයක් අපි කණ්ණාඩි ඉස්සරහා බලනවද කියලා බලන්න. එතන මෙන්න මේවා එතකොට ලොකු බලාපොරොත්තු ගොඩකුත් එක්ක තමයි මේ එක්සයිස් කරන්නේ. එහෙම නැත්නම් කයට වැඩ කරන්නේ. හැබැයි මෙහෙම භාවනාවක් කරනකොට එහෙම නැත්නම් සක්මනක් කරද්දී අපි ඇවිදිනවා කයට වැඩකුත් දෙනවා. හැබැයි කිසිම බලාපොරොත්තුවක් නැහැ. නැත්නම් බලාපොරොත්තු රහිතව තමයි මේ දේ සිද්ධ කරන්නේ. ඒ වගේම දැන් යම් කිසි මට්ටමකට ගත්තාම දැන් අපි කියමු පිණ්ඩපාතේ වඩිනවා කියලා. සාමාන්‍ය භික්ෂුවක් නම් අපි පිණ්ඩපාතේ වඩිනකොට කෑම අවශ්‍යතාවය සලකලා බලාපොරොත්තු රහිතව සහිතව තමයි අපි පිණ්ඩපාතේ වඩින්නේ. හැබැයි බුදු කෙනෙක් ගත්තොත් රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් එම කෑම අවශ්‍යයි කියලා බලාපොරොත්තු වෙන්නේ පිණ්ඩපාතේ වඩින්නේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න එක පැත්තේ මේ අනුකම්පාවෙන් ලෝක සත්‍යයට මේ පිනක් සිද්ධ කර ගැනීම සඳහා අවස්ථාව සපයා දෙන. ඒ සඳහා තමයි පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට ආහාර සොයා ගැනීමට අමතරව ලෝකයාට සත්‍යයට මේ බුදු කෙනෙක්ගේ රූපයක් දැකීම වුණත් ලොකු පිනක් පල් දීමක් වෙනවා. බුදු කෙනෙක්ගේ රූපය දැකලා ඒ සඳහා සද්ධාව ඇති කරගත්තත් එයා සුගතිගාමී වෙන්න හොඳ අවස්ථාවක් ඒක. එතකොට මෙන්න මේ වගේ දේවල් කරුණු සලකලා අවශ්‍යතාවය සලකලා තමයි බුදු කෙනෙක් මේව පිණ්ඩපාතේ වඩින්නේ. හැබැයි ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු සාමින්නාසලා ගත්තා අපි ආහාර සොයා ගැනීම සඳහා නෙවෙයි පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් ඒ දේ බැලුවත් දැන් අපිට සාමාන්‍ය මේ ගමේ පිණ්ඩපාතේ යනකොට පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට අපි නිස්සරණ වන්නේම පිණ්ඩපාතේ ගත්තොත්
අර කැලෙන් එහා පැත්ත තියෙන ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශ. දැන් නිස්සරණවනේ ගත්තාම ඉස්සරහා මේ 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 ස්ථානයට පැමිණිච්ච අය දන්න ඇති. සාමාන්‍ය ඉස්සරහා නම් වෙලපැත්තෙන් ඉස්සරහා නම් සාමාන්‍ය ගොඩක් පොහොසත් මිනිස්සු ඉන්න සාමාන්‍ය මිනිස්සු ඉන්න ප්‍රදේශයක්නේ. ඒගොල්ලන්ට ගමට ගමේ පන්සලට හරි දානයක් දෙන්න හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි කැලෙන් එහා පැත්තට ගිහම කිලෝමීටරක් විතර කැලෙත් පහු කරගෙන ගිහිල්ලා කැලෙන් එහා පැත්තට ගිහම සාමාන්‍ය ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්න ගමක් තියෙනවා. ඒ මිනිස්සුන්ට ස්වාමින්වහන්සේ කෙනෙක් දැක්කහම හෙන දානයක් දෙන්න බැරි කම නිසා හිත පසුතැවිලි වෙනවා. දැක්ක ගම හෙටත් වඩින ස්වාමින්වහන්සේ හෙටත් වඩිනවාද කියලා එහෙම තමයි හෙට අපි ලෑස්ති කරලා තියන්නම් කියලා තමයි අහන්නේ. ගොඩාක් වෙලාවට එළවලුවත් කියලා පරිප්පු වගේ දෙයක් තමයි හදිසියෙන් හම්බ වෙන්නේ. නිකම් බත් විතරයි ගොඩක් අයට තියෙන්නේ. එහෙම බැලුවම ගොඩක් ඒ මිනිස්සුන්ට මෙහෙම ගමේ පන්සලට හරි දානයක් පිළිගන්නන්න බැරි තරම් මිනිස්සුන්ට පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ ලොකු සේවයක් ඒගොල්ලන්ට. ඒගොල්ලන් ළඟට ආවට පස්සේ තියෙන මොනවා හරි දෙනවනේ. ඒ වගේ මේ දෙන්නේ තමන්ට තියෙන දේනේ දෙන්නේ. තමන්ට කෑම කන්න තියෙන ප්‍රමාණය දේවල් තමයි මේ අතහරින්නේ. ඒතකොට ලොකු අතහැරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒතර මේ විදිහට ආහාර සොයා ගැනීම සඳහා සඳහා හරි මේ එක්සයිස් එකක් සඳහා සහ සරහා එළියට වඩිනවා කියන්නේ තර මේ ගමේ මිනිස්සුන්ටත් ලොකු සේවයක් පිනක් සිද්ධ කරන්න අවස්ථාවක් ලබා දෙන්න. එතන මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම පිණ්ඩපාතේ වැඩීම ගැන හොඳට මේක හොඳ වැඩක් කියලා හොඳට අනුමත කරපු දෙයක්. ඒ වගේම මෙහෙම අපි මේ සක්මන් භාවනාවත් ඔන්න හොඳට එක්සයිස් එකක් දෙන්නේ. එතන මෙන්න මේ දේවල් සිද්ධ කරනකොට කයට අවශ්‍ය ප්‍රමාණයට එක්සයිස් සිද්ධ වෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට විවේකයකුත් අපිට ලැබෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ කාය විවේකයක් සහිතව අවශ්‍ය ප්‍රමාණයට එක්සයිස් සිද්ධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම තමන් ඉන්න කුටියක් පිරිසිදු කර ගැනීම, ඒ වගේම පොඩි පොඩි වත්පිළිවෙත් ඉන්න ස්ථානයේ වත්පිළිවෙත් තියෙන ඒවා සිද්ධ කරනකොට හොඳට අවශ්‍ය එක්සයිස් එකක් ලැබෙනවා. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ බලාපොරොත්තු පුළුවන් තරම් අඩුවේ. අන්න එහෙම සිද්ධ කරනකොට මේ ස්වාමීන් වහන්සේලාට මේ බලාපොරොත්තු අඩුවෙන් සිද්ධ කරගීමත් එක්කම අවශ්‍ය එක්සයිස් නොත් හම්බ වෙන, ඒ වගේම කාය විවේකයක් ලැබෙනවා. එතන මෙන්න මේ කාය විවේකය කියන එක අනිත් පැත්තෙන් බැලුවහම අපිට මේ දැන් ඇඟෙන් වැඩ කරන එක ගැන එක පැත්තකින් අපි හිතන්නේ. ඒ වුණාට ඊට අමතරව අපි පාවිච්චි කරන මේ ඉඳුරන් දිහා බලමු. මේ ඉන්ද්‍රිය සංවරය, එහෙම නැත්නම් අපි ටවුන් එකක ඉන්නකොට අපිට ඇස්වලට කොච්චර වෙහෙසක් දැනෙනවද කියලා බලන්න. දැන් මේ හැමතිස්සෙම ටවුන් එකේ ඉන්න මිනිස්සුන්ට මේක දැනෙන්නේ. හැබැයි මේ කැලේ ඉඳලා අපි මොකක් හරි උමනාවකට ටවුන් එකකට ගියහම අර එක එක පාට වර්ණ රටා යන හැටි, වාහන වේගෙන් එහාට මෙහාට මූ වෙන හැටි, ඊළාට මිනිස්සු අර කඩිගුලක් වගේ එහාට මෙහාට ඇවිස්සෙන හැටි, එක එක පාට ඇඳුම් ඇඳගෙන එක එක විදියට මිනිස්සු දඟලනකොට ඇහැට ලොකු වෙහෙසක් දැනෙන්නේ. එතකොට ඇහැට ලොකු වැඩ ගොඩක් තියෙන මේ දිහා බලාගෙන ඉන්නකොට. හැබැයි මේ කැලේ ඇතුළට වෙලා මෙහෙම පොඩි හුළඟට ගහක් හැල වෙනවා, ඕන රිලිවෙක් වගේ පොඩි සතෙක් දුවන ගතිය, ඒ වගේ දෙයක් විතරයි ඇහැට ලැබෙන්නේ. එතකොට මේ ඇහැට හොඳ විවේකයක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි අර ටවුන් එකක ඉන්නකොට එක එක ಜಾති සද්ද හෙනවා, මිනිස්සු අර තමන්ගේ බිස්නස් එක වැඩි කරගන්න එක එක විදිහට සද්ද දානෝනේ, වාහනවල සද්ද දාලා මේ ඔක්කොම බැලුවම කනට ලොකු වෙහෙසක් දැනෙනවා. කනට විවේකයක් නැහැ. හැබැයි මේ කැලේ ඇතුළට වෙලා ඉන්නකොට එහෙම කනට මෙහෙම හොඳ විවේකයක් ලැබෙනවා. ඒතර මෙන්න මේ විදිහට ඇහැ කන නහයදී මේ අනිත් හැම එකක් එක්කම බැලුවහම මෙන්න මෙහෙම මේ කැලේකට වෙලා තනි වෙලා ඉන්න අවස්ථාවේදී ඔන්න ඇඟට පැත්තෙන් බැලුම අනිත් පැත්තෙනුත් ලොකු විවේකයක් ලැබෙනවා. මේකත් එක විදිහක මේ කාය විවේකය කියන එකට මේකත් එක උදාහරණයක් කියන්න පුළුවන්. දැන් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ රුක්මූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා අරඤ්ඤගතෝවා කියලා. මෙන්න මෙයාගේ විවේක තැනක් හොයාගෙන යන්න. ටවුන් එකක් මැද ඉඳගෙන මේ දේ කරන්න බෑම කියනව නෙවෙයි. හැබැයි අපි මෙන්න මේ වගේ විවේක තැනකුත් හොඳටම අඳුරගෙන තියෙන්න ඕන. විවේක තැන හොඳටම අඳුරගෙන විවේක තැනදී නම් ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට ටවුන් එක මැද වුණත් ඊළාට තමන්ගේ විවේකේ සලකා ගන්න පුළුවන්. එහෙම කියලා ටවුන් එක මැද වුණත් විවේකේ සලකන්න පුළුවන් කියලා ටවුන් එක මැදම ඉඳගෙන මේ වැඩේ මුලේ ඉඳලා අගටම යනකම් කරන්න බෑ.
දැන් සමහර වෙලාවටම උදාහරණ පෙන්නනවා සමහර ස්වාමීන් වහන්සේලා මේ ටවුන් පිණ්ඩපාතේ වඩිද්දී මේ දඟලන භාගයට ඇඳුම් ඇඳගෙන මේ නටන වෛශ්‍යාවියක් දැකලා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ එතෙන්ට ගියාට ඊට කලින් හිටියේ කොහෙද කියන එක ගැන සලකන්නේ නැහැ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒ දර්ශනය දැකලා විදර්ශනා වඩලා රහත් වුණාට ඊට කලින් කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේ මේ කැලේ අරඤ්‍යගත වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉඳලා තියලා මෙහෙම පිණ්ඩපාතේ යන වෙලාවේදී අර පුරුදු කරපු ප්‍රැක්ටිස් එක අන්න අර අවස්ථාවටත් දාන්න පුළුවන් වුණා. ඒතර අපි හැමදෙසෙම මේ කාය විවේකය ගැන කියන එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මෙහෙම ප්‍රතිපදාවක් පුරන පිරිසක් විදිහට. දැන් අපි කලින් ධර්මදේශනා මාලාවේදීත් අපි පාවිච්චි කර මේ දස පලිබෝධ ගැන ඒකෙදිත් මේ කම්ම කියන එක ගැන විශේෂයෙන් සලකලා දීලා තියෙනවා. මේ මොන හරි දෙයක් වැඩ කරන්න ගත්තහම ඒකත් එක්ක අපේ පැත්තේ ලොකු හිත ඇතුළෙන් බලාපොරොත්තු ඇති වෙනවා. ඒ වගේම ඒක මේ ඇහැ කන නහයදී මෙන්න මේ ඉඳුරන්ට විවේකය පුළුවන් තරම් අඩුවෙන් ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විවේකයක් ගැන මෙන්න මේ ප්‍රශ්න අහන ප්‍රශ්නයේදීම විවේකයක් ගැන සලකලා තියෙනවා. මේ ලොකු වැදගත් කමක් ඇති ප්‍රශ්නයකින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ඒ වගේම මෙන්න මේ විවේකයේ තියෙන මේ තැනකට යන්නේ කොහොමද කියලා නෙහන්නේ. එහෙනම් එතකොට මේ අපි කාය විවේකයේ ගැන තමයි මෙහෙම මුලින් කතා කරන්නේ. ඒ වගේම ඊට එහා තියෙන චිත්ත විවේකයේ කියන එකකුත්. මෙන්න මේම කාය විවේක ඇඟට ලොකුවට මහන්සියලා ඇඟට මේ නිදහස දෙනෝ වගේ මහන්සි වෙන්නේ නැතුව නිදහස දෙනෝ වගේම හිතටත් මෙන්න මෙහෙම විවේකයක් ලබා දෙනවා. දැන් මොකද්ද මේ හිතට ලබා දෙන විවේකය කියලා බැලුවහම අපි හැමතිස්සෙම මොකක් හරි බලාපොරොත්තුවක් එක්කනේ ඉඳගෙන ඉන්නේ. අපි කියමු දැන් කය වෙහෙසන්නේ නැතුව හිටියත් එක තැනක ඉඳගෙන අපි කොච්චර දේවල් පස්සේ ලෝකේ පස්සේ දේවල් මතක් කර කර ඉන්නවා කියලා. ඒතර කොච්චර හිතට වෙහෙසක් මහන්සියක් දැනෙනවාද කියලා බැලුවොත් අපි කය වෙහෙසවන්නේ නැහැ. හැබැයි හිත වෙහෙසනෝ මාරු විදියට ඔන්න ඒ අවස්ථාවේදීත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හිත වෙහෙසන් නැතුව බලාපොරොත්තු පස්සේ දුවන් නැතුව එහෙම නැත්නම් අතීතයේ පස්සේ ගිහිල්ලා ඒවයි දේවල් මතක් කර කර ඉන්නේ නැතුව අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඒවා ප්ලෑන් කර කර ඉන්නේ නැති වෙලාවේදී ඔන්න හිතට විවේකයක් ලැබෙනවා. අපි අතීතයට යනවනම් අනාගතයට යනවනම් වෙන කෙනෙක් ගැන වෙන දෙයක් ගැන හිතන්න හිතට විවේකයක් ලැබෙන්නේ. ඒතර කාය විවේකයේ වගේම චිත්ත විවේකයක් අනිත් පැත්තෙන් අවශ්‍යම දෙයක්. මෙම චිත්ත විවේකයක් නැති වුණ ගමන් වෙන්නේ මොකද්ද? අපිට මේ යථා ස්වභාවය, මේ ලෝකේ යථා ස්වභාවය මේ මොහොතේ තේරුම් ගන්න බැරි කමනේ තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි මේ චිත්ත විවේකයක් ලබා දීම තමයි අපි අනිත් පැත්තේ විදිහට මෙහෙම මේ මොහොතේ ඇවිල්ලා මගේ දිහා ඇතුළේ බලන් ඉන්න එක තමයි මේ චිත්ත විවේකය කියලා කියන්නේ. ඉතින් මේකට අනිත් පැත්තේ සමාධියක් ගැන වෙන වෙනමත් කතා කරන්න පුළුවන්. හැබැයි අපි සමාධියක් ගැන කතා කරා අපි මොකක් හරි දෙයක් කරනවනේ. මොකක් හරි මෛත්‍රියක් වඩනවා හරි බුදුගුණ වඩනවා හරි මොකක් හරි අසුභයක් වඩනවා හරි මොකක් හරි එකක් කරනවා නම් හැබැයි ඒතෝ ඒ වෙලාවේදී අපි හිතට මොකක් හරි වැඩක් දීලා තියෙන්නේ. මොකක් හරි එක වචනයක් හරි අල්ලගෙන හිතට වැඩක් දෙනවනේ. යන්න ඒ වෙලාවේදීත් මොකක් හරි චූටි වැඩක් හරි කරනවා අපි. හිතට වැඩක් තියෙනවා. හැබැයි මේ විපස්සනාවක් වඩනවා මෙන්න මේ මොහොතේ දැනෙන දෙයට හිත යොමු කළා දැනෙන දේ දිහා නිකම්ම බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. එතන ආස්වාස ප්‍රස්වාස කියලා හරි වම දකුණ කියලා හරි නම් කිරීමක්වත් සිද්ධ කරන්නේ නැහැ. නිකන් ඔය මේක දිහා බලාගෙන ඉන්න මෙන්න මොකක්ද කියලා හොඳට බලාගෙන ඉන්න. නිරීක්ෂණයක් විතරයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට අර සමත භාවනාවක් කරද්දි වෙන්නේ අපිට මොකක් හරි හිතට යම් කිසි චූටි වැඩක් දෙනවා. ලෝකෙ වටේ දුවනෝ වෙනකොට ලෝකෙ වටේ අපි දේවල් බලාපොරොත්තු පස්සේ අතීතය අනාගතය පස්සේ දුවනකොට ලොකු හිතට ලොකු වැඩක් වැඩ විවේකයක් නැතුව ලොකු වැඩක් වැඩ ගොඩක් ඉතින් කරනවා. හැබැයි ඒ ලොකු වැඩ ගොඩ වෙනුවට හිතට පොඩි විවේකයක් දීලා ස්පාසුවක් දීලා මොකක් හරි සමත භාවනාවක් කරනකොට හරිට වඩා අර ලෝකෙ වාස්සේ දුවනෝ වෙනකොට යම් කිසි මට්ටමක විවේකයක් ලැබෙනවා. ඒ වගේම ඊටත් වඩා සාපේක්ෂ ඊටත් සාපේක්ෂ විවේකයක් ලැබෙනවා මේ විදර්ශනාවක් කරනකොට. විදර්ශනාවක් කරන වෙලාවේ මුකුත්ම කරන්නේ වෙන දේ දිහා විතරයි බලන් ඉන්නේ. හැබැයි මේ වෙන දේ දිහා බලන් ඉඳීම හොඳටම ඊටාම මේක දිහා හොඳටම හොඳින්ම බලාගෙන ඉන්නවා.
ඒකෙක් බැලුවහම සමහරට විවේකයක් නැහැ කියන කෙනෙකුට අදහසක් හිතෙන්න පුළුවන්. දැන් හොඳටම අපි මේක ඇහැක් පිට ඇහැක් තියලා බලාගෙන ඉන්නකොට එතකොට විවේකයක් තියෙන්නේ කොහොමද කියලා. එතකොට හැබැයි මේ විවේකයක් නැති වුණාට මෙතෙන්දී නිරීක්ෂණය කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක පැත්තකින් මෙතෙන්දී විවේකයක් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම හැබැයි ලොකු අපි ආයාසයක් යොදලා තමයි මේක බලාගෙන ඉන්නේ. දැන් හුස්ම දිහා බලනවනම් හුස්ම ඇතුළට එනකොට කොහොමද පිට වෙනකොට කොහොමද මේක දිග කොට බව මෙන්න මේ ලොකු ආයාසයක් ලොකු වීරයක් දාන්න වෙනවා මුලදී. මන්නේ ඒක තමයි තියෙන්නේ මුලදී අපි වීරයක් අවශ්‍ය වෙනවා. නැත්තම් මේක නිින්ද යනවා. හැබැයි මේක කාලයක් පුරුදු වෙනකොට මේ අවශ්‍ය වීරය ප්‍රමාණය ටික අඩු වෙලා ගිහිල්ලා දන්නේම නැතු හිත මේකත් එක්කම ඒකට සම්බන්ධ වෙලා ඉඳ ගන්නකොටම ලොකු විවේකයක් ලැබෙනවා. තමන් මේක අපි දැන් මේ භාවනා කරන පිරිසක් විදිහට බැලුවාම මේ ගොඩාක් අය අත්දැකලා තියෙන පරයන්කයක් ඉවරනහම සක්මනක් ඉවරනාට පස්සේ කොච්චර විවේකයක් හිතට දැනෙනවාද කියලා. එතන මෙන්න මේක තමයි චිත්ත විවේකය කියලා අනිත් පැත්තෙන් කියන්නේ. දැන් කාය විවේකයක් තියෙන කයට ලකුවට මහන්සි වෙලා දුවන්නේ නැතුව ඉන්නෝ. ඒ වගේම හිතට විවේකයක් දීලා ලෝකෙ වටේ අතීතය අනාගතය පස්සේ දුවනෝ වෙනකොට ඒවත් එක්ක ප්ලෑන් කර කර තව තව වෙනස්කම් හොය හොය දුවනෝ වෙනකොට මේ වෙලාවේ වෙන දේ දිහා විතරයි බලන් ඉන්නේ. ඒකටත් මුලදී ලොක් ටිකක් වීරය අවශ්‍ය වෙනවා. හැබැයි මේ වීරය ටික අඩු කළා අවශ්‍ය ප්‍රමාණයට විතරක් මේක දිහා බලාගෙන හිටියානම් ඔන්න දන්නේම නැතුව වැඩ ඉබේ කරන මට්ටමට එනවා. ඒතර මේ සිතට ලොකු විවේකයක් ලැබෙන්නේ. පරයන්කයක් ඉවරනවා මෙන්න මේ විවේකය හොඳටම දැනෙන්න ගන්නවා. කිසිම උමනාවක් නැහැ වැඩ ඉබේ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ පුරුදු කරපු එක ඊළඟට දවස පුරාම වෙන වැඩක් කරන අතරේදීත් ඇස් අරගෙන ඉන්නකොටත් මේ විවේකය මේ දවස ගත කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ මෙහෙම කාය විවේකයක් තියෙනවා, චිත්ත විවේකයක් තියෙනවා, ඊළාට උපදි විවේකය කියන එකකුත් හඳුන්වලා දීලා තියෙනවා. දැන් අපි කොච්චර මෙහෙම පරයන්කයක් කරන අතර ගියම මෙහෙම පුරුද්දක් විදියට අපි සක්මන පරයන්කයක් කරා. ඒකෙන් පස්සේ අපේ හිතේ බලාපොරොත්තු ඇති වෙනවනේ, උපදින්න ඇති වෙනවනේ. එහෙම නැත්තම් මේ තණ්හා මාන දිට්ටි පස්සේ මේ අනුශය කෙලෙස් අපිත් එක්ක මතුවලා එනවනේ. ඔන්න එන නිසා අපේ හිතේ 100%ක් විවේකයක් ඇති වෙන්නේ නැහැ. අන්න මේ උපදි විවේකය කියලා කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙකුට. එහෙම නැත්නම් මේ මාර්ගයේ කෙලවර කරපු කෙනෙකුට ඔන්න උපදි විවේකය කියලා දෙයක්ත් තියෙනවා. අන්න ඒ කෙනා මේ 100%ක්ම විවේකයෙන් ඉන්නේ. සමහර වෙලාවට ඒ රහතන් වහන්සේ කයෙන් ගොඩාක් වැඩ කරනවා ඇතේ. ඒ වගේම හිත වෙහෙසලා මොන හරි දේවලුත් කරනවා ඇතේ. එනකට මේ ලැබිච්ච උපදි විවේකය නිසා ඒ වෙහෙස අමුතු වෙහෙසක් නෙවෙයි. මොකද ඒ වෙලාවෙ එතනින් වැඩේ අවශ්‍යතාවය සලකලා වැඩේ කරා එතනින් ඉවරයි. දැන් මේ උපදි විවේකය කියලා උපරිම මට්ටමේ 100%ක්ම විවේකයක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ විවේකය කියන්නේ මේ ශාන්ත පදයට එන්නේ කොහොමද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. එතන මෙන්න විවේකය ගැනත් අපි ගොඩාක් වෙලා කතා කරා. මෙන්න මෙහෙම විවේකයක් කියන එක දැන් අපි ගත්තාම මේ සූත්‍රවල ගොඩක් තැන්වලදී මේ නිවන ගැන කතා කරාට මෙහෙම නිවනේ තියෙන මෙච්චර විවේකයක් ගැන කතා වෙන්නේ නැහැනේ. නිවනේ ශාන්ත බව එක එක විදිහට කතා වෙනවා. හැබැයි මෙන්න මේ නිවනේ තියෙන විවේකය ගැන බැලුවහම මෙන්න මේ මානසික විවේකයේ මානසික ශාන්ති බව මහේසාක්‍ය බව බැලුවහම මෙහෙම එච්චර අපි හිතන්නේ නැහනේ. අන්න ඒ වෙනුවට මෙන්න මේ සූත්‍රයේදී ලස්සනට මේ අහන ප්‍රශ්නෙම මෙන්න මේ විවේකයක් තියෙන බව, ශාන්ත බවක්, නිවීමක් තියෙන බව. එහෙම නැත්නම් සිනිඳු තෙල් දහරාවක් ගලාගෙන යනෝ වගේ ගතියක් මෙන්න මේ අහන ප්‍රශ්නෙම තියෙනවා. අපිත් මේ අපි පරයන්කයක් කරනකොට යම් කිසි මට්ටමකට හිත වීරය අඩු කරලා නිකන් ඔය වෙන සන්තතිය දිහා බලාගෙන ඉන්නවා කියන්නේ. එතන අපිට කොච්චර විවේකයක් දැනෙනවාද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විවේකය අපි මේ පරයන්කයක් කරගෙන ඒ වෙලාවේදී විතරයි. හැබැයි 100%ක්ම මේ විදිහටම දවස පුරාම පැය 24 මෙහෙම ගත කරන රහතන් වහන්සේ කෙනෙක් කොච්චර මානසික විවේකයෙන් ඉන්නවාද කියලා බලුවා. ඒ වගේ මේ ස්වාමීන් රහතන් වහන්සේට මේ වගේ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ මං ඉන්න ඕන කියනවත් බලාපොරොත්තුවක් නැති වුණාම කොච්චර විවේකයක් තියෙනවද කියලා බලන්න. දැන් අපේ හිතේ විවේකේ නැති වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ මේ මම මුල් කරගෙනනේ. මගේ බලාපොරොත්තු මුල් කරගෙන මේ හැම දෙයක්ම ඇති වෙන්නේ.
ඉතින් කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ වෙලාවේ වෙන දේ දිහාත් එක්ක ඉන්න ඕන නම් අන්නේ රහතන් වහන්සේට කොච්චර මානසික විවේකයක් තියෙනවාද කියලා අපිට මේ කරගෙන යන පරයන්කයට සක්මනට සාපේක්ෂව හිතා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ විවේක තැනකට එන්න එහෙම නැත්නම් ශාන්ත පදයකට එන්න මහේශාක්‍ය ස්ථානයකට එන්නේ මොන වගේ කෙනෙකුද කියලා තමයි මොකක් දැකලාද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ වටිනාකම තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. අතන මේ ප්‍රශ්නේ ඇහුවහම බුදුරජාණන් වහන්සේ ඒකට දෙන උත්තරෙත් ඒ වගේම ඉතා වටිනා උත්තරයක් වෙනවා. දැන් මේකෙදී අපි ප්‍රශ්න ගැන ගොඩාක් වෙලා කතා කරා නිසා උත්තරය ගැනත් අපි කෙටියෙන් උත්තර කියලා එක උත්තරයක් නෙවෙයි දිගට ගාථා කිහිපයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ අතරින් එකක් බැලුවාම මෙන්න මේ පළවෙනියටම දෙන උත්තරය තමයි මූලං පපංච සංකයාති භගවා. අන්න මේ ප්‍රශ්න මේ විවේකයෙන් ගැලවෙන විවේකයේ තියෙන ස්ථානයට එන එකෙන් ගැලවීම සඳහා නැත්නම් විවේකයේ අතහැරීම සඳහා මූල වෙලා තියෙන මේ ප්‍රපංච කියන එක ගැන ලස්සන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රපංච මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම ඒක උඩ ඉඳගෙන තමයි අනිත් දේවල් ඔක්කොම ගොඩනැගෙන කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතන මොනවද මේ ප්‍රපංච කියන බැලුවහම දැන් අපි ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ ප්‍රපංච කියන්නේ මොනවද කියලා නේද? ප්‍රපංච කියලා ගත්තහමත් දැන් අපි මේ කරගෙන භාවනාවක් බැලුවහම කරන භාවනාවත් එක්ක බැලුවහම මේ ප්‍රපංච කියන එක අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. එතන අපි මොකක් හරි එකක් අපි කියමු මූල කර්මස්ථානයට ඇවිල්ලා මේ දිහා බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව අපේ හිත මොකක් හරි එකකට මතක් වුණා කියමු නැත්නම් සද්දයක් ඇහුණා කියමු වේදනාවක් ආවා කියමු මෙන්න මේ ආපු සද්දෙට වේදනාවට එහෙම නැත්නම් මතක් වෙච්ච එක උඩ ඉඳගෙන අපි මොකක්ද කරන්නේ මෙන්න මේ මතක් වෙච්ච අපි කියමු උදාහරණයක් විදිහට මොකක් හරි මතක් වුණා කියමු අන්නේ මතක් වෙච්ච එක උඩගෙන ඉඳගෙන අපිට ඒක අතහරින්න බැරුව ඒක අල්ල ගන්න ඕනේ අන්නේ අල්ලගත්තු එක උඩ ඉඳගෙන අපි ඊට පස්සේ කතන්දර ගොතනවා මේ අල්ලගත්තු එක එහෙම අතහරින්න දෙන්නේ නැතුව ඒක ආවොත් ඒදී අනිවාර්යයෙන්ම යනවා තමයි. හැබැයි මේ යන්න ඉස්සෙල්ලා අපි ඒක උඩ ඉඳගෙන කතන්දර ගොතන්න ගන්නවා. අන්න මේකට අපිට එක විදිහකින් කියන්න පුළුවන් මේ ප්‍රපංච කරනවා කියලා. මේක එක විදිහක්. මේ 100ට 100ක්ම මේ ප්‍රපංච කියන වචනේ මෙන්න මේකමයි කියලා හරියටම ඩෙෆිනේෂන් එකක් දෙන්න බෑ. මේ භාෂාවෙන් ආපු දෙයක්නේ භාෂාව කියනත් අපි මේ සම්මත කරගත්ත දෙයක්. එතන අපිට එක විදිහට කියන්න පුළුවන් මේ මොකක් හරි දෙයක් අපිට මුලිච්ච වුණාම එහෙම නැත්නම් ඇහැට රූපයක් වුණාම කනට සද්දයක් ඇහුණාම මෙන්න මේ වගේ ආයතන හයට මොකක් හරි දැනීමක් ඇති වුණාට පස්සේ මෙන්න මේ දැනීම ඇති වෙච්ච එක හේතු නිසා දැනීම ඇති වෙලා ඒ හේතු නැති වුණ ගමන් මෙහෙම්ම නැති වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට ඇහැට රූපයක් වුණා ඒ රූපයේ වර්ණ රටාව ඇහැට වැදුන ගමන් ඇහැ වෙනස් වෙලා ඔන්න මේ රූපයක් අඳුරා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වෙනස් වීමත් එක්කම රූපය අඳුනා ගැනීම හැකියාව නැති වෙනවනේ. ඉතින් මේ ඇතිවෙච්ච රූපේ මේ මොහොතේම නැති වෙනවා. හැබැයි අපි එන්නේ අඳුරාගත්තු එක උඩ ඉඳගෙන තව කතන්දර ගොතන්න ගන්න. මෙන්න මේක දැක්කේ මෙන්න මේකයි මෙහෙමයි කියලා ඔන්න දැකපු මමෙක් ඇතුල් පැත්තේ හැදෙනවා. එළියෙන් දැකපු රූපයක් හැදෙනවා. ඉතින් මේක මේ චිත්ත වීති වගේ පැත්තෙන් බැලුවත් එහෙම නැත්නම් අභිධර්මයේ පැත්තෙන් බැලුවත් මේක ලස්සන මේක පැහැදිලි වෙනවා. මෙන්න මේ දැකපු එක උඩ ඉඳගෙන ඊට පස්සේ අපි මේක මත කතන්දර ගොතන්න ගත්තා. ඒතර හැම දැකීමක් උඩ ඉඳගෙනම අපි මොකද්ද කරන්නේ? දැකපු මමෙක් ඇතුල් පැත්තේ හදනවා. දැකපු ලෝකයක් එළියේ හදනවා. මෙන්න මේ විදිහම තමයි කනට සද්දයක් ඇහුණත් මෙන්න මේ විදිහටම ඇහිච්ච මමෙක් ඇතුලේ හදනවා. ඇහිච්ච දෙයක් එළියේ හදනවා. අන්න මේ හදපු එක උඩ ඉඳගෙන අපි ඊළාට මේක උඩ කතන්දර ගොතාගෙන යනවා. මේ ප්‍රපංච ගොතන්නේ මොකද්ද? අපි මුල ආරම්භයේ මොකද්ද කියලා හරියට අවබෝධ කරගත්තු නැති නිසා මේ දැනිච්ච එකට අපි වටිනාකමක් දීලා ඒක ඇතුල් පැත්තෙන් මමෙක් හදලා එළියෙන් දෙයක්ත් හදුවාම ලෝකයක් හදපු ගමන් ඒක උඩ ඉඳගෙන අපිට ගමනක් යෑමක් තියෙන ගමනක් තියෙනවා ඒතකොට. ඒතර මෙන්න මේ තණ්හාවෙන් එහෙම නැත්තම් මාන්නෙන් මෝඩකමෙන් මෙන්න මේවත් මේකට එකතු වුණ ගමන් ඔන්න ඒක උඩ ඉඳගෙන ලොකුල් බිල්ඩින් හදනවා. අර මුලින් ආරම්භ වෙන්නේ මොකද්ද? නිකම් වර්ණ රටාවක් ඇහැට වැටිච්ච එක විතරයි.
මෙන්න වර්ණ රටාවක් ඇහැට වටනහම පෙර කරපු පුණ්‍ය පව් කර්ම වලට අනුව මේක වහර වර්ණ රටාව අඳුර ගන්න හැකියාව ලැබෙන්නේ. අන්න අඳුරගත්තු එක ඇත්තයි කියලා අරගෙන අන්න මේක මත ඉඳලා කතන්දර ගොතන්න ගත්තා. එතකොට මේ කතන්දර ගොතනකොටම මේකට මෝහය එකතු වෙනවා, මාන්නය එකතු වෙනවා, තණ්හාව එකතු වෙනවා. මෙන්න මේවත් එක එකතු වෙලා තමයි මේ කතන්දර ගොතාගෙන ගොතාගෙන යන්නේ. එතන මෙන්න මේ කතන්දර ගොතා ගැනීම නිසා තමයි මෙන්න මේ සංසාරය එහෙම නැත්නම් විවේකේ නැති වෙන්නේ කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ප්‍රපංච මුල් වෙලා තමයි මේ විවේකයට යන එකෙන් වළකින්නේ කියන එකක් මේ ගාථායේද බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මෙන්න මෙහෙම මුලින් ආරම්භ වෙන්නේ ප්‍රපංච කිරීමකින්. ප්‍රපංච කිරීම ආරම්භ වෙන්නේ මොකක්ද? මේ ඇහැට වැටිච්ච වර්ණ රටාවකින් කනට ඇහිච්ච ශබ්ද රටාව. මෙන්න මේ විදිහට මේ ආයතන හරිට දැනිච්ච දැනීමක් මුල් කරගෙන ඒ කුඩ ඉඳගෙන මේක මත මේක භාවිතා කළ මේ දැනිච්ච එක ඇත්තයි, මේක දැනෙන මමෙක් ඉන්නවා කියලා මෙහෙම ලෝකයක් හදාගත්තු ගමන් ඒ කුඩ ඉඳගෙන ඔන්න කතන්දර ගොතාගෙන ගොතාගෙන යනවා. ඒක ඒ සඳහා අපිට මේ තණ්හා මාන දිට්ඨිත් උදව් වෙන අනිත් පැත්තේ ඉඳගෙන. එතන මෙන්න මේ කතන්දර ගොතාගෙන ගොතාගෙන යෑම හරහා මේ ලැබිච්ච විවේකය අපිට මේ මොහොතේ අපිට විවේකයක් ලැබෙන අනිවාර්යයෙන්ම. හැබැයි ඒ ලැබිච්ච විවේකය මොකක්ද? අපි අතහැරලා දානවා. ඒතර අපිට මොකක් හරි ඇහැට රූපයක් දැනුණා කියලා මොකක් හරි දැනීමක් ඇති වුණ ගමන් ඒ දැනීම එතනින් ඉවර වෙනවා. එතන අන්නේ ඉවර වීමත් එක්කම නිවන කියන එකක් යම් කිසි මට්ටම එහෙම නැත්නම් විවේකය කියන එකක් හැම මොහොතේම අපිට ලැබෙනවා. මේක අපිට එක උදාහරණයක් විදිහකින් පෙන්වන්න පුළුවන්. අපි අර පරණ ෆිල්ම් හෝල් එකක් ගමු. එතන හැම මොහොතේම එක රූප රාමුවක් පෙන්වනවා. ඊළාට කළුවර වැටෙනවා. ලයිට් එක වැටෙනවා, කළුවර වැටෙනවා. මෙහෙම තප්පරයකදී ඉතා වේගෙන් රූප රාමුවක් වැටෙනවා, ඒත් කළුවර වැටෙනවා. අන්න ඒ වගේම තමයි අපිට මොකක් මේ ලෝකේ ඉන්න හැම මොහොතේදීම මේ ලෝකේ එක මොහොතක් හැදෙනවා. ඒ වගේම මේකේ කෙලවර නිවනකුත් තියෙනවා. ආයසරයක් තව අඳුරා ගැනීමක් වෙනවා. ඒක කෙලවර ආයත් නිවීමක් තියෙනවා. හැබැයි මෙන්න මේ එක කෙලවර වෙන නිවීම අඳුරා ගැනීම වෙනුවට අර අඳුරාගත්තු එක උඩ ලයිට් එක වැටෙන තැන උඩ ඉඳගෙන ඔන්න ඒකේ මත එකක් හදනවා. හදාගත්තු එක උඩ දෙන ඔන්න ඊට පස්සේ අපේ එක උඩ තව තව තට්ටු තට්ටු ගහලා තව ලොකු බිල්ඩින් හදනවා. ඒ අන අතරේදී මොකද වෙන්නේ? අර ලැබිච්ච විවේකය නැති වෙනවා. මෙන්න මේ විවේකය නැතිවීම නිසා තමයි අපිට මේ ලැබිච්ච මේ හැම මොහොතේදීම අපිට විඳින්න පුළුවන් විවේකය, අත්විඳින්න පුළුවන් නිවන, මේ මොහොතේ ලැබෙන නිවීම කියන එක අපිට නැති වෙලා විල් මේ ලෝකයක් තව තව මවා ගන්න. අන්න මවා ගැනීම උඩ ඉඳ ගන්නකොට මොකද වෙන්නේ? ඊළාට මේ මවා ගැනීමේ උඩ මෙහෙම ප්‍රපංච කරන්න මොකක්ද වෙන්නේ? ඉතින් මේ මවාගත්තු එකට වටිනාකමකුත් ලැබෙනෝනේ. අන්න ඒ වටිනාකම ලැබෙන්න ලැබෙන අනිත් පැත්තෙන් මේ මවා ගන්න මෙහෙම රූප හදා ගන්න, සද්ද හදා ගන්න තියෙන හැකියාවට මොකද වෙන්නේ? ඒකත් වර්ධනය වෙනවා. දැන් උදාහරණ විදියක් අපි ගත්තොත් අපි කියන ෆිල්ම් හෝල් එකක් ෆිල්ම් එකක්ම ගත්තා. දැන් ෆිල්ම් එක හදන ඩිරෙක්ටර් කෙනෙක් මොකද්ද කරන්නේ? එයා ෆිල්ම් එකක් හදලා අපිට දෙනවා. දැන් අපි මොකද්ද ෆිල්ම් එක දිහා ෆිල්ම් හෝල් එකට ගිහිලා අපි මේක ෆිල්ම් බලනකොට විසල් ගහ මේක බලනවනේ මේක ඇත්තයි කියලා. අපි මේක බලන්න වෙන්නේ මොකක්ද? අපි බලන්න මේ ඩිරෙක්ටර්ගේ පොකට් එකට සල්ලි යනවනේ. අපි ෆිල්ම් එක බලන්න ඩිරෙක්ටර්ගේ පොකට් එකට සල්ලි ගිහලා ඩිරෙක්ටර් වටිනාකමක් එයාට ඔස්කාර් සම්මාන ලැබෙන්න පුළුවන්. එයාට වටිනා කෙනෙක් වෙනවා. වෙන්නේ මොකක්ද වෙන්නේ? එයාට තව අනාගතයේදී ෆිල්ම් හදන්න හැකියාව වැඩි වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියම තමයි මගේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. මෙහෙම රූපයක් දැක්කහම ඒ දැකපු එක මත ඉඳගෙන තව තව අපි මේක ප්‍රපංච කරන්න තණ්හා මාන දිට්ටි එකතු කරගෙන මේක මත කතන්දර ගොතන්න වෙන්නේ මොකක්ද? මේ දැකපු රූපයට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම මේ රූපය හදපු මටත් ඇතුල් පැත්තෙන් ලොකු වටිනාකමක් වෙනවා. ඔන්න මම එයා පෝෂණය වෙන ඇතුල් පැත්තෙන්. එහෙම නැත්නම් මේ ෆිල්ම් ඩිරෙක්ටර්ට ගාණක් හම්බ වෙනවා. ඔන්න හම්බ වෙන්න වෙන්නේ මොකක්ද? මේ සංසාරේ තව දික් වෙලා මෙයාට ෆිල්ම් හදන්න අනාගතයටත් තව ෆිල්ම් හදන්න හැකියාව වැඩි වෙනවා. ඉතින් මේක අනාගතයේ සුඛාන්තයක් ලැබෙන ෆිල්ම් හදන්නත් පුළුවන්,
දුක්ඛන්තයක් දෙන ෆිල්ම් හදන්නත් පුළුවන්. මෙන්න මේක තමයි පව කරනවා කියන්නේ මොකක්ද? මේ මේ මොහොතේ දැනිච්ච දේ රූපේ මත හරි සද්දේ මත හරි ඉඳගෙන මේ දැනිච්ච එක මත ඉඳගෙන අපි කතන්දර ගොතනකොට මේකට ආසාව තරහ මුල් කරගෙන ආසාව තරහ මාන්නය මුල් කරගෙන මේක හරහා අපි කරන දේවල් නරක තව කෙනෙකුට තමන්ට හෝ තව කෙනෙකුට ලෝකයට නරකක් සිද්ධ වෙන දේවල් කරන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්නේ? අනිත් පැත්තෙන් මේ තණ්හාව මාන දිට්ඨි හේතු කරගෙන අපි මේ දුක්ඛන්තයක් සිද්ධ වෙන අනාගතයේදී දුක්ඛන්තයක් සිද්ධ වෙන ෆිල්ම් එකක් හදනවා. එහෙම නැත්නම් මේ අපි දැකපු දැනිච්ච දෙයක් මත ඉඳගෙන අපි මේ දානයක් දෙනවා, හොඳ වැඩක් කරනවා, මෛත්‍රියක් කරනවා. ඒකෙදිත් මොකක්ද වෙන්නේ? අපි මේ ඒක ලෝකේ හදාගෙන ලෝකයක් මවා හදාගත්තු ලෝකයේ උඩ ඉඳගෙන මේ දානෙ දෙන්නේ. හොඳ වැඩක් කරන්නත් හදාගත්තු ලෝකයේ උඩගෙන. එතකොට අපි අනාගතයේදී සුඛාන්තයක් දෙන, සැපවින් ලබා දෙන ෆිල්ම් එකක් අනාගතයට හදනවා. මේ දුකාන්තයක් දෙන ෆිල්ම් එකක් හදුවත්, සුඛාන්තයක් දෙන ෆිල්ම් එකක් හදුවත් මොකක්ද වෙන්නේ? අනාගතයට මේ ෆිල්ම් එකක් හදලා තියෙන්නේ නේද? අනාගතයට විඳින්න මම එක හදාගෙන තියෙන්නේ. එතන අපි මොකක් කර මේ දැනිච්ච දේ මත ඉඳගෙන ඒක ඇත්තයි කියලා, මේ දැනිච්ච දේ ඇත්තයි, මේක දැනිච්ච මමෙක් මේ පැත්තේ ඉන්නවා කියලා හදාගන්න වෙන්නේ මොකද්ද? අනාගතයට සැපhari දුක්hari දෙන මේ අනාගතයේ මමෙක් හදනක තමයි මේක මත ඉඳගෙන වෙන්නේ. මේකට තව පැත්තකින් අපිට කියන සංස්කාර කරනවා කියන එකත් කියන්න පුළුවන්. මේ මොහොතේ දැනිච්ච දේ ඇත්තයි, මෙහෙම මේකක් තියෙනවා කියන මේ ලෝකයක් තියෙනවා කියලා බලන්න වෙන්නේ. මේ කුඩේ ඉඳගෙන ප්‍රපංච කළා, ඒ කුඩේ ඉඳලා ඊළාට අත මෙහෙවනෝ, එහෙම නැත්නම් කට මෙහෙවනෝ. අත කියන්නේ අපි ඇඟ මෙහෙවනෝ, කට මෙහෙවනෝ, එහෙම නැත්නම් මේක උඩේ ඉඳගෙන දැනිච්ච දේ මත ඉඳගෙන සිතුවිලි ක්‍රියාත්මක කරනවා, එහෙම නැත්නම් වචී කර්ම සිද්ධ කරනවා, එහෙම නැත්නම් කාය කම්ම සිද්ධ කරනවා. මේවා කරන්න මොකක්ද වෙන්නේ? මොකද්ද මේ අනාගතයට මමෙක් හදන එක තමයි අනිත් පැත්තෙන් සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේක හරහා තමයි මේ ලැබිච්ච විවේකී අනාගතයේ මෙන්න මේ මොහොතේ දැනිච්ච එක ඉවර කරලා ඊට පස්සේ විවේකයෙන් ඉන්න පුළුවන් හැකියාව මෙතනින් කඩල් දාලා අපි අනාගතයටත් තව දේවල් දැනෙන්න ෆිල්ම් හදන එක තමයි අනාගතයටත් කරන්නේ. ඉතින් මෙන්න මේක නවත්තන්න පුළුවන් නම්, මෙහෙම ප්‍රපංච කරන එක නවත්තන්න පුළුවන් නම්, අන්න ඒ කුඩේ ඉඳගෙන ඉස්සරහට අනාගතයට හදන දේවල් නවතිනවා. හැබැයි මේක මෙහෙම එකපාරට කියවු පළියට මෙහෙම නවත්තන්නත් හැකි දෙයක්වත් නෑ. මොකද අපි සංසාරයක් පුරා කල්ප කෝටි ගාණක් තිස්සේ කරලා තියෙන මේ වැඩේ තමයි. මේ වැඩේ කරන්න අපිට තව හොඳට හැකියාවක් ලැබෙනවා. එතකොට මෙන්න මේකෙදී අපි පින් කරත් වෙන්නේ මොකද්ද? ඒවන ලකුවට අනාගතයේ ඉස්සර සංසාර හැදීමක් තමයි. පව් කරත් සිද්ධ වෙන්නේ මෙන්න මේකම තමයි. හැබැයි මේ අනාගතයේ ලැබෙන දේ හොඳද නරකද කියන එකක් වෙන්න පුළුවන්. තේ හොඳද නරකද කියලා අපි මේ ලෝකේ සම්මත හැටියනේ ගන්න. හැබැයි මේක ඇත්තරම් බැලුවම සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර හොඳයි නරකයි කියලා අපි සැපයි දුකයි කියලා බැලුවට සියල්ලම මොන සංස්කාරය කරත් දුකම තමයි. ඉතින් අනාගතයක් හදනවා කියන්නේ මෙහෙම ප්‍රපංච ගොතනවා කියන්නේ මොකක්ද? ඒකේ දුකක් තමයි ඇති වෙන්නේ. එතන මෙහෙම ප්‍රපංච මුල් කරගෙන මූලය වෙලා ප්‍රපංච සංඛ්‍යා මුල් කරගත්න ඊළාට මෙන්න මේකට තව එකතු වෙන මාන්නය කියන එකක් එකතු වෙනවා. අස්මිමාන්නය, එහෙම නැත්නම් මෙන්න මමෙක් ඉන්නවා කියන එකක් තව පැත්තකින් එකතු වෙනවා. මේ රූපය දැකපු මමෙක් ඉන්නවා, මේ සද්දය හැපු මමෙක් ඉන්නවා, මේ එළියේදී අඳුරගත්තු මමෙක් ඇතුලේ හැදීම හරහා තමයි මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එකක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතන මෙන්න මේ වගේ ගොඩාක් මේ ගැඹුරු මට්ටමේ දහමක් තමයි මේක ඇතුළේදී සිද්ධ වෙන්නේ. එතන මේ වගේ ගැඹුරු මට්ටමේ ධර්මයක් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට උවමනා වුණාම බුදුරජාණන් වහන්සේගේ මෙහෙම ගැඹුරු ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැහැ. අන්නේ අහන්න කෙනෙක් නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම නිර්මිත බුදු කෙනෙක් මවාගෙනම ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ප්‍රශ්න අහනවා. ඊට ඒ ගැඹුරු ප්‍රශ්නෙට අපේ බුදුරජාණන් වහන්සේ ගැඹුරු උත්තරයක් දෙන්නේ. ඉතින් මේක මෙහෙම ධර්මදේශනාවකදී මෙහෙම කිව්වට මේක ගොඩාක් අපි ඇතුලෙන් හිතන්න උවමනා දෙයක් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රපංච ගැන අපි අඳුරගන්න නම් මොකක්ද වෙන්නේ? අපි හැමතිස්සෙම බලන ලෝකයේත් එක්ක අපි දුවන්න මොකද්ද කරන්නේ? මේ ප්‍රපංච කරන එකම තමයි. අපි කියමු ගෙදර වැඩ කරනවා කියමු.
නැත්නම් ඔෆිස් යනවා, එහෙම නැත්නම් ඉගෙන ගන්නවා, වෙන මොනවා කරන්න අපි කියමු මේ වෙලාවේ බලමු. බණ කියනවා ගත්තත් අපේ හිත ඇතුළේ කොච්චර ප්‍රපංච ඇති වෙනවාද කියලා, මේ දැනිච්ච දේ මත උඩ ඉඳගෙන අපි කොච්චර කල්පනා කරනවාද. ඊළාට ඒකත් එක්ක මෙහෙම බණ අහන මමෙක් ඉන්න, බණ කියන මමෙක් ඉන්නවා කියලා ඔන්න මම මුල් කරගෙන මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඒතර මේ හැම දෙයක් උඩම මාන්නයක්, අස්මිමානයක්, මම ඉන්නවා කියන මම කියන අවිද්‍යාවත් මුල් කරගෙන තෘෂ්ණාවකුත් ඇති වෙලා ප්‍රපංච කිරීමක් සිද්ධ වෙනවා. ඒතර මේ මමයා මුල් කරගෙන තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම මමයා මුල් කරගෙන සිද්ධ වෙන ලෝකෙක මේක දිහා එකපාරට අපිට බලන්න බැරි වෙනවා. මොකද මේ මේ දැන් මේ මේ කියන එක මමයා මුල් කරගෙන තමයි ඇහැට රූපයක් අඳුරගන්නේ කියලා කියන එක කවදාකවත් බණක් මෙහෙම එකක් දන්නේ නැති කෙනෙකුට කිව්වොත් ඒ මනුස්සයාට මේක හිතාගන්න බෑනේ, කරකවලා තැරියා වගේනේ. හැබැයි මෙන්න මේක අඳුරගන්න නම් මේ ප්‍රතිපදාවක් හරහා එීමක් තියෙනවා. මොකක්ද මේ ප්‍රතිපදාව? මේ දුවන වේගය ටික ටික අඩු කරනවා. ඒකට අපි කියන්න පුළුවන් සීලය කියලා, අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මෙන්න මෙහෙම සීලයක් රැකගෙන ප්‍රතිපදාවක් රැකිනකොට මේ දුවන වේගය ගොඩක් අඩු වෙනවා. අඩු වීමත් හරහා එක්කම මේ ප්‍රපංච කරන්න තියෙන ඌමනාව අඩු වෙනවා. ඊළාට මෙහෙම භාවනාවක් කරනවා, එහෙම නැත්නම් සක්මනක් පර්යාංකයක් කරනකොට මෙන්න මේ මොහොතේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ මොහොතේ වෙන දේ දිහා බලාගෙන ඉන්නකොට ඔන්න යාට තේරෙන්න ගන්න මෙන්න මගේ හිත මොකක් හරි එකක් අඳුරගත්තු ගමන් අන්න ඒක උඩ ඉඳගෙන මේ කතන්දර ගොතන්න ගන්නවා. අන්න එතකොට මෙන්න මේ කෙනාට මෙන්න මේකට තමයි ප්‍රපංච කරනවා කියලා එක අඳුරගත්තොත් අන්න ප්‍රපංච හඳුරා ගැනීමක් ඒ හරහා සිද්ධ වෙන්නේ. එහෙම නැතු අපි ලෝකේ පස්සේ දුවන්න දුවන්න ප්‍රපංච කියන එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහනේ. දැන් අපි මේ ප්‍රතිපදාවට එන්නේ ඉස්සෙල්ලා මගේ හිතට මොකක් හරි දෙයක් දැනුණාට පස්සේ, එහෙම නැත්නම් රූපේ අපි කියමු උදාහරණයක් විදිහට රූපයක් අඳුරගත්තා කියලා. මේ රූපයක් අඳුරගත්ත එක උඩ ඉඳගෙන අපි කල්පනා කර කර ඉන්න එක මොකද්ද ප්‍රශ්නයක් කියලාවත් අපි දන්නේ නැහැනේ. හැබැයි මේ ප්‍රතිපදාවක් පුරන්න අරගෙන අපි සම්මත කරගෙන මෙන්න මේ අරමුණ දිහා බලාගෙන ඉන්න, හුස්ම දිහා බලාගෙන ඉන්න, එහෙම නැත්නම් බඩ පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්න, යටිපතුල දිහා බලාගෙන ඉන්නවා කියලා අපි මේ සම්මත කරගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව මේකත් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳිද්දි දන්නේම නැතු මේ හිත පිට පැනලා මේ හිත පැනලා දන්නේ මොකක් හරි එකක් උඩ ඉඳන් කතන්දර ගොත ගොතා යනවා. අන්නේ අන්නේ ඒ අවස්ථාවේදී අඳුර ගන්න පුළුවන් මෙන්න මේවා තමයි ප්‍රපංච කියන්නේ. මෙන්න මේව සම්මත කරගෙන ඒ කාරමුණක් බැලුවේ නැත්තම් හිත ප්‍රපංච කරනවා කියන එකක් මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියන එකත් අඳුර ගන්න. අන්නේ ඒක නිසා තමයි අපි මෙන්න මේ ඒක අඳුරා ගැනීම සඳහා තමයි මුලින්ම අපි මේ ප්‍රතිපදාවක් පුරාගෙන මෙහෙම සම්මතයක් කරගෙන මම මේ හුස්ම දිහා තමයි බලාගෙන ඉන්නවා කියලා සම්මත කරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ ප්‍රතිපදාවක් විදිහට මේ හුස්ම දිහා බලන්නේ, බඩ පිම්බීම හැකිලිම බලන්නේ මේ බඩේ බලීමකට නෙවෙයි. මේ හුලං බැලුවයි කියලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ බැලීම හරහා මගේ හිතේ යථා ස්වභාවය තේරුම් ගන්න තමයි යන්නේ. නේද? මෙන්න මේක දිහා බලාගෙන ඉන්නකොට මෙන්න මගේ හිත ප්‍රපංච කරනවා කියන එක අන්න ඒක තේරුම් ගන්න. ඒ වගේම දැන් ගොඩාක් කමටහන් වර්තාවද ලියවෙනෝනේ. මෙහෙම ප්‍රපංච කරන්න ගත්තාම මොකක් හරි දෙයක් මතක් වෙලා ඒක උඩ ඉඳන් කතන්දර ගොතන්න ගත්තට පස්සේ කොච්චර හිතට වෙහෙසක් දැනෙනවාද කියලා. අන්න ඒක තමන්ට මේ බනහන ගොඩාක් දෙනෙක් මේක අත්දැකලා ඇති. අපි කොච්චර මේ සම්මත කරගත්තු හුස්ම දිහා බලාගෙන ඉන්න එක අපිට මුලින් හිතන මේක හරි වෙහෙසයි කියලා. මොකද ඒක පුරුද්දක් නැති නිසා, අපි ලෝකයේ පස්සේ දුවලා දුවලා පුරුද්දක් නැති නිසා මේ එක දෙයක් දිහා බලාගෙන ඉන්නේ, මේ මගේ ළඟට ඇවිල්ලා මේ මොහොතේ ඇතුළ බලලා පුරුද්දක් නැති නිසා මේ පුරුද්ද ඇති කරගන්න එකට හරියට අපිට වෙහෙසක් දැනෙනවා. කවදාකවත් සක්මන පරයන්කයක් කරපු නැති කෙනෙකුට එකපාරට මේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන නහය අග දිහා බලන්නේ කිව්වහම එයාට හරි මහන්සි. එයාට කියන්නේ මේ අපිටත් මේ පළවෙනි දවසේ සක්මන පරයන්කයක් කරපු දවස මතක් කරලා බලන්න. මේ අපි හැමෝටම මෙන්න මේ වෙහෙස ගතිය දැනිලා ඇතේ. හිත එක තැනක තියාගන්න, එක දෙයක් දිහා බලාගෙන මේ මොහොතේ දැනෙන දෙයට හිත යොමු කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. මෙන්න මේ අමාරු මොකද අපි මේකට පුරුදු නැති නිසා. හැබැයි මෙන්න මේක ටික කලක් පුරුදු වුණාට පස්සේ මේකෙන් එළියට යනකොට අපි හුස්ම දිහා බලාගෙන ඉඳලා
දන්නෙම නැතුව මේක ටික මේකට කම්මැලි වෙලා හිතේ ඊට පස්සේ මේක මේකෙන් අයින් වෙලා මොන හරි දෙයක් ප්ලෑන් කර කර හරි අතීතයේ දෙයක් මතක් කර කර හිටියට පස්සේ ටික වෙලාවක් යනකොට අන්න මම මෙහෙම මූල කර්මස්ථානයෙන් පිට හිටියා කියලා බැලුවාම ඒ මූල කර්මස්ථානයෙන් පිට හිටපු වෙලාවේ කොච්චර හිතට වෙහෙසක් දැනෙලා තියෙනවද කියලා බලන්න. එතකොට එන්න මේ වෙහෙසක් දැනීම අවිවේකී බව තමන්ටම අඳුර ගන්න පුළුවන්. අන්න ඊට සාපේක්ෂව දැන අපිටම තේරුම් ගන්න බල අර මුලදී ප්‍රශ්නේදී මේ විවේකයක් ගැන කතා කරනවනේ. මේ ප්‍රපංච කර කර ඉඳෙද්දී අපේ කොච්චර හිත කොච්චර අවිවේකීද. එහෙමත් නැත්නම් ප්‍රපංච නැතුව මෙහෙම එක දෙයක් දියා මේ මොහොතේ දැනෙන දෙයට විතරක් හිත යොමු කරලා බලාගෙන ඉන්නකොට ප්‍රපංච නැති වෙලාවේදී අපේ හිත කොච්චර විවේකීද නිදහස්කම මේ හොඳට විවේකයක් Tamanට දැනෙනවාද කියලා Tamanටම අත්දකින්න පුළුවන්. එතන මෙහෙම ප්‍රපංච කරන්න වෙන්නේ මොකක්ද? මගේ අස්මිමානෙ මම ඉන්නවා කියන එක එන්න එන්න වැඩි වෙන වැඩි වීමත් එක්කම තමයි මෙහෙම අවිවේකී ගවක් නැත්නම් හිතට හරි අපහසු ගවක් මෙන්න මේක දැනෙන්න ගන්න. මේ ඉන්න මමයාට මේ දේ මොකක්ද වෙන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. හිතට මමයා අතහැරලා නිකම්ම දෙයක් බලාගෙන ඉන්නවා. දැන් වැටෙන හුස්ම දිහාවත් මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව එමත් නැත්නම් අපි මෙච්චර පෑයම ඉඳගෙන ඉන්නවා කියලාවත් බලාපොරොත්තුවක් නැතුව මේ හුස්ම දැනෙන්නම ඕන කියලා හරි එහෙම නැත්නම් මේ ශුන්‍ය මුකුත්ම නොදැනෙන තැනට යන්නම ඕන කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව තමයි මේ දේ දිහා බලන්නේ. අන්න ඒක තමයි දැන් ගොඩාක් වෙලාවට සමහර කට්ටියට මෙන්න මෙහෙම පරයන්කයක් කරලා සක්මනක් කරනකොට යම්කිසි ප්‍රතිඵල ලැබෙනවනේ. ඒ ලැබෙන ප්‍රතිඵල ඊළඟ දවසත් වෙන්න ඕනමයි කියලා බලාපොරොත්තුෙන් ගියොත් එතකොට නැවත එතකොටත් බලාපොරොත්තුවක් ඇතුව යන්නේ. එතකොට අර හිතේ විවේකය නැති වෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව ඊයේ ලැබිච්ච ප්‍රතිඵල අදත් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. අද කියන්නේ ඊයේ නෙවෙයිනේ. එතකොට මෙන්න මේ ලැබිච්ච ප්‍රතිඵලය ගැන වුණත් එහෙම නැත්නම් නිවන ගැන වුණත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉඳගත්තා නම් වෙන දේ දිහා නිකම්ම බලාගෙන ඉන්න එක විතරයි මගේ වැඩේ තියෙන්නේ. අන්න එහෙම ඉඳගත්තට පස්සේ හොඳ විවේකයක් ලැබෙනවා Tamanටම දැනෙනවා. හැබැයි මෙන්න මේ විවේකය වුණත් අපේ හිතට පුරුදු නැති නිසා මෙහෙම විවේකී නිදහස් තැනේ ඉඳලා පුරුද්දක් නැති කමකට මොකක්ද වෙන්නේ? ටික වෙලාවක් විවේකයෙන් ඉනකොට සමහරට නිින්ද යන්න පුළුවන්. මේ විවේකය දරා ගන්න බැරි කම. සමහරලාට මොකක් හරි දෙයක් දැනිච්ච දෙයක් මත උඩ ඉඳගෙන ඕන ටික ටික ප්‍රපංච කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රපංච වුණත් එකපාරට ලොකු මහා රළුවට එකපාරට එන්නේ නැහැ. මුලදී ඉතා සිවුම් මට්ටමේ දේවල් තමයි මතක් වෙන්නේ. හැබැයි මේ සිවුම් මට්ටමේ දේවල් උඩ ඉඳගෙන ටික මේක ගොඩාක් රළු මට්ටමට යනවා. හැබැයි මේක කාලයක් පුරුදු කරපු කෙනෙකුට මෙහෙම සක්මන් පර්යාංක පුරුදු කරපු කෙනෙකුට ටික මේ ගොඩාක් රළු මට්ටමට යනකොට ඔන්න මේක මතක් කරනවා මෙන්න මෙහෙම රළු වෙහෙසක් තැනිලා මේ මොකක්ද මං කරන්න කියලා නැවත අර මූල කර්මස්ථානයට එනවා. මේක කාලයක් පුරුදු කරන්න වෙන්නේ මොකද්ද? අර ගොඩාක් රළු මට්ටමට එන්න ඉස්සෙල්ලා අතරමඟදී පොඩ්ඩක් රළු වෙනකොටම Tamanටම දැනෙන්න ගන්නවා මේකේ වෙහෙස. දැනෙන්න අරගෙන ටිකට මේ නිදහස් තැනට දන්නෙම නැතු වෙන්න ගන්න. අන්න එතකොට අපි Tamanටම තේරුම් ගන්න පුළුවන් මෙහෙම විවේකී ස්ථානේ. වැඩි වෙලාවක් ඉන්න එතකොට විවේකී ස්ථානේ. විවේකී ස්ථානේ ඉන්න මොකක්ද වෙන්නේ? හිතට හොඳට පිරිසිදුර මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙන්න මේකේ තියෙන වටිනාකම තියෙන අපි විවේකයෙන් ඉඳගෙන දෙයක් නිදහසේ දෙයක් බලන්න ඒ නිදහසත් එක්ක විවේකයත් එක්ක අපිට පිරිසිදුර මේකේ යථා ස්වභාවය තේරෙනවා. අන්න ඒකත් එක්ක මොකක් හරි දෙයක් අපිට මතක් වෙලා හරි දැනිලා හරි මොකක් හරි එකක් උඩ ඉඳගෙන අපි ප්‍රපංච කරන්න යනකොටම අර විවේකයට සාපේක්ෂව ලොකු වෙහෙසක් දැනෙනවා. අන්න ඒ වෙහෙසට සාපේක්ෂව මෙන්න මේක ඇති වුණේ කොහොමද කියලා මොකක් නිසාද මෙහෙම තණ්හාවක් නිසාද මාන්නයක් හරහාද මෙහෙම ඇති වුණේ දෘෂ්ටියක් හරහාද මේක ඇති වුණේ කියන එක ගැන මේ ගැන ලොකු අවබෝධයක් Tamanටම තේරෙන්න ගන්නවා. අන්නේ තේරෙන්න ගැනීමක් එක්කම මේකේ ආරම්භයක් තියෙනවා නම් අවසානයක් තියෙන හැටි මේකේ ශුන්‍ය බවක් තියෙනවාද එහෙම නැත්නම් මේකේ දරතයක් පරිලාහයක් තියෙනවාද නැත්නම් මේකේ ඇතිවීම නැතිවීම තියෙනවාද අන්න ඒ විස්තර Tamanටම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ හරහා මේ ලෝකයට තියෙන බැඳීම
ටික ටික අඩු වෙන්න පුළුවන්. අන්න ඕක තමයි අපි එක විදිහකට මේ කරගෙන යන ප්‍රතිපදාවේ මොකටද මෙහෙම කරන්න කියන එක ගැන අවබෝධයක් ඇතුව යන්න පුළුවන්. නැත්තම් නිකම්ම මේ සාමින්හන්සේ කෙනෙක් කියන නිසා නිකම් හුස්ම දිහා බලනවා නෙවෙයි. හුස්ම දිහා බලන්නේ එහෙම නැත්තම් මේ මොහොතේ දැනෙන එකත් එක්ක ඉන්නේ මොකටද මේ විවේකයක් උපයා ගන්න. දැන් අපි උපයා ගන්න මොකක්ද මේ ඉඳගෙන කාය විවේකයක් උපයා ගන්න. ඔක්කොම වැඩ බහත් බල කාය විවේකයක් උපදවා ගන්න. ඊළඟට ඊට පස්සේ මේ උපදවාගත්තු උපයාගත්තු මේ කාය විවේකයේ උඩින් ඉඳගෙන අපි චිත්ත විවේකයක් උපයා ගන්න. මෙන්න මේ චිත්ත විවේකයේ උපයා ගත්තට පස්සේ මේක උඩින් ඉඳගෙන අපිට යථා ස්වභාවයේ මේකේ මුල ආරම්භය කොහෙද සිද්ධ වෙන්නේ කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගොඩාක් වෙලාවට අපි දෙයක් දකින්නේ මොකක්ද? හොඳට මුල් හොඳට ස්ථාවර වෙලා ඊට උඩ ඉඳගෙන ඒ ස්ථාවර මුල් උඩ ඉඳගෙන හදපු බිල්ඩින් එකේ අග කෙළවර තමයි අපි දකින්නේ. හැබැයි මේක අර ඇතුලේ මීට වඩා ගොඩාක් මුල් මුල් බැහැලා හොඳට ස්ථාවර වෙලා තියෙන්නේ. දැන් මේක අනිත් පැත්තකින් කියන්න පුළුවන් අර අයිස්බර්ග් එකක් දකිනවා වගේ. අපිට වතුරෙන් උඩ දකින්න පුළුවන් අයිස් කුට්ටියේ පොඩි කෑල්ල. ඊට වඩා නම ගුණයක් විතර මේ වතුර යට තියෙන ලොකු අයිස් කුට්ටිය. දැන් අපිට මෙහෙම ප්‍රපංච කර කර ලෝකෙ දිහාම ඉන්නකොට ලෝකෙත් මෙන්න මේ දුකක් තියෙනවා. ඉපදෙනකොට දුකයි මැරෙනකොට දුකයි මේ වගේ දුක තේරෙන්න පුළුවන්. මේකේ මොකක් හරි ඇතිවීම නැතිවීමක් තේරෙන්න පුළුවන්. හැබැයි මේක තේරෙන්නේ මොකද? අර අයිස් කුට්ටිය වගේ උඩ තියෙන කෑල්ල විතරයි මෙහෙම උඩින් බැලුවම තේරෙන්නේ. මෙන්න මේක දිහා විවේකයෙන් බැලුවම අනිත් ඔක්කොම වැඩ අතහැරලා මේකත් එක්කම ඉඳගෙන මේක ඇතුළටම කිඳා බැහැලා විවේකයෙන් මේක දිහා බලන්න බලන්න මෙන්න මේ යටපැත්තේ වතුර මට්ටමේ යට තියෙන ලොකු අයිස් කුට්ටියත් පේන්න ගන්නවා. එතන මෙන්න මේ හැම මොහොතේදීම මෙන්න මේ දේ සිද්ධ වෙන හැටි Tamandama තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේ ප්‍රපංච අඩු කිරීම හරහා සිද්ධ වෙන්නේ. ප්‍රපංච ගොඩත් එක්ක අපි දඟලන්න දඟලන්න වෙන්නේ අපිට මේ උඩ තියෙන චූටි කෑල්ල විතරයි පේන්නේ. වැඩේ හොඳටම සිද්ධ වෙලා අගට යනකොට තමයි අපිට පේන්න ගන්නෙ. එහෙම නැතුව ප්‍රපංච අඩු කරන්න වෙන්නේ මොකද්ද? අපිට ලැබෙන්නේ මොකක්ද? ප්‍රපංචයක් කරන්න පටන් ගන්නකොටම එන්න මේ දරතයක් ඉබේම තමන්ටම දැනෙන්න ගන්නවා. ඒතර වැඩේ මුල ආරම්භය සිද්ධ වෙනකොට මුල් බහින්න පටන් ගනිද්දෙම සිතුවිල්ලක් හරි මොකක් හරි එකක් උඩින් ඉඳගෙන අපි මේ ප්‍රපංච කරන්න මුල් බහින්න පටන් ගන්නකොටම තේරෙනවා ඔන්න වැඩේ වරදින්න යන්නේ කියලා. එතකොට අපිට අර මොකක්ද අර පොරවෙන් කපන වෙනකොට නියපොත්තෙම වැඩේ කපලා වැඩේ නවත්තන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රපංච ගැන මතක් කරන මුල විදිහට මෙන්න මේ විවේකේ නැති කරගන්න අපිට කරන්න මොකද? අපි ප්‍රපංච කර කර ඉන්නකොට විවේකේ නැති වෙනවා. ඊළාට මෙන්න මේ ප්‍රපංච මොකක් හරි දැනිච්ච එකක් උඩ ඉඳගෙන මෙහෙම කත් සංහාමාන දිට්ටි එකතු කරගෙන මේවත් එක්ක අතන්දර ගොතනකොටම ඒ එක්කම අස්මිමානය ඇති වෙනවා. මම කියන මාන්නය ඇති වෙනවා. ඒ වගේම තෘෂ්ණාව දැන් මොකක් හරි එකක් ගැන කල්පනා කරන්න කරන්න ඒකත් එක්ක අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. අතීතයේ වෙච්ච දෙයක් මතක් කරලා බලමු. මොකක් හරි භාවනාවක් කර කර ඉඳෙද්දී වෙච්ච දෙයක් මතක් කරාම අපි හොඳට රස විඳපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඊට ඒක දිහා ටික වෙලා කතා කර මේ හිතෙන් කතන්දර ගොතන්න ගොතන්න මෙන්න මෙහෙම දෙයකුත් එදා සිද්ධ වුණා නම් හොඳයි, මේක හෙටත් තිබුණා නම් හොඳයි කියලා ඔන්න තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒ වගේම මෙහෙම අතීතයේ වෙච්ච අපි කියමු ද්වේෂසහගත දෙයක් වුණා මතක් වුණා කියමු. ඒක උඩ ඉඳගෙනත් මේක ද්වේෂසහගත දෙයක් නොවන නම් හොඳයි ඔන්න එහෙම කියලා අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන තෘෂ්ණාවක් ඇති වෙනවා. මේ හොඳ දෙයක් මතක් වුණා නරක දෙයක් මතක් වුණා ඒ හරහා අන්තිම තෘෂ්ණාවක් එකතු වෙනවා. එතකොට මෙහෙම මතක් වෙච්ච එක උඩ ඉඳගෙන අපි කතන්දර ගොතන්න ගොතන්න ඒ වෙන්නේ මොකද්ද? නැවතත් අර තෘෂ්ණාවට පෝෂණයක් ඇති වෙනවා. ඒ වගේ මමයා ඉන්නවා කියන ඔන්න මට තව ලොකු වටිනාකමක් ලැබෙනවා. මෙන්න මේ විදිහට අපි නැවත නැවත මේ චක්‍රයක වටවලල්ලේ කැරගීමක් තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. තර් මේ දේ නවත්ත ගන්න නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මෙහෙම ප්‍රපංච ඇති කරන්න පටන් ගන්නකොට මේක අඳුරගෙන මෙතනින්ම වැඩේ නවත්තන්න එකද? එතකොට මූල විදියට ප්‍රපංච මූල විදියට සලකලා මේ මූල පටන් ගන්නකොට මේ වැඩේ නවත්ත ගන්න පුළුවන් නම් අපිට ඒක උඩ ඉඳගෙන කරන මහා බිල්ඩින් හදන එකෙන් වළකින්න පුළුවන්. මේ ලොකුවට බිල්ඩින් හදන්න ගත්ත හැදුනට පස්සේ මේ
එක සිතුවිල්ල පළවෙනි මුල සිතුවිල්ල උඩ ඉඳගෙන තව තව තට්ටු තට්ටු ගහන්න ගහන්න අපිට මුල පේන්නේ නැති වෙනවා. උඩ තියෙන අර අයිස් එකේ තියෙන අයිස් කැටේ උඩ වතුර මට්ටමේ උඩ තියෙන එක විතරයි අපිට පේන්න ගන්නෙ. යට තියෙන එක පේන නම් අපිට මුලින්ම මේක අල්ල ගන්න ඕන. කර මුලින්ම මේක අල්ල ගන්න ඕන. කර මුලින්ම අල්ල ගන්න නම් වෙන මොකද්ද කරන්න ඕනේ? මේ අපේ හිත පිට පණින වෙලාවේදී මේක තේරුම් ගන්න එකයි තියෙන්නේ. තියන්නේ මේ දේ තේරුම් ගැනීම සඳහා තමයි අපි මෙහෙම ප්‍රතිපදාව පුරාගෙන අපි මහන්සි වෙන්නේ. එතන මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථා කිහිපයක් මුල් කරගෙන මුලින්ම ප්‍රපංච ගැන කතා කරනවා. ඊළාට මේකත් එක්ක ඊට පස්සේ ටික ටික මේ ප්‍රපංච උඩ ඉඳගෙන තව තව කතන්දර ගොතන හැටි, මුලින්ම ආරම්භ වෙච්ච උඩ ඉඳගෙන මේකට තණ්හා මාන දිට්ඨිය වගේම තව තව ක්ලේශ කෙලෙස් ධර්ම මේකට එන හැටි, උද්දච්චය තීන මිද්දිය විචිකිච්ඡා මේ වගේ දේවල් ගොඩාක් මතුවේවි මතුවේ, මාන්නේ වගේ දේවල් මතුවේවි මතුවේ, මේකට එකතු වෙවි එකතු වෙ මේකට පෝර දාන හැටි ගැන තමයි ඉදිරි ගාථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි ඉදිරි දවස්වල මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරපු මේ අහපු ප්‍රශ්නයට උත්තර විදිහට දීපු තව ගොඩාක් දේවල් එක කතා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට අපිට දේශනා කරන්න මෙහෙම ධර්මයක් දේශනා කරන්න ඌමනාව තිබුණට බුදුරජාණන් වහන්සේගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න මේ වගේ ගොඩාක් ගැඹුරු ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේම මෙහෙම නිර්මිත බුදුරුවක් මවාගෙන මේ විදිහට ප්‍රශ්න අහලා මේ ගැඹුරු ප්‍රශ්නයක් අහලා මේ ගැඹුරු ප්‍රශ්නෙට දෙන ගැඹුරු උත්තර ගොඩක් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරි සතිවලත් මෙහෙම මේ ඉතා ගැඹුරු කාරණා කොහොමද අපිට ගැලපෙන විදිහට මේ කරන ප්‍රතිපදාවට ගැලපෙන විදිහට සාකච්ඡා කරන්න කියන බලාපොරොත්තු ඇතුව මෙන්න මේ විදිහට ප්‍රපංච කිරීම සිද්ධ වෙන විවේකය නැති කර ගැනීම, එහෙම නැත්නම් අපි කරගෙන යන ප්‍රතිපදාවට භාවනාවට ප්‍රපංච කිරීම හරහා බාධා සිද්ධ වෙන හැටි අඳුරගෙන මේ සීල ප්‍රපංච වලින් ගැලවිලා විවේකයේ උපරිම විවේකයක් ලැබෙන උපදී විවේකයක් ලැබෙන ස්ථානයකට යාම සඳහා මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දිනත් තුවටක සූත්‍රය ඇසුරෙන් ඉතා වටිනා ධර්ම කරුණු ඔබ වහන්සේ පැහැදිලි කළා ස්වාමින් වහන්සේ. එම කුසලයේ ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඇසුරින් කාට හරි ප්‍රශ්නයක් අහන්න අවසර ලබා දෙන්නද? හොඳයි. කාට හරි ධර්ම දේශනාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අත ඔසවලා ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. මීළඟට තියෙන්නේ හොඳයි. ඉතින් අපි බලමු මෙහෙම ප්‍රපංච ගැන කටුකුරුන් දිසානාසේ එහෙම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු ඒවත් ඉස්සර අරගෙන ඉදිරි දවස්වල මේක තව ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමු. හොඳයි ස්වාමීන් වහන්සේ. මීළඟට අපිට තියෙන්නේ පුණ්‍යානුමෝදනාවයි. ඒ සඳහා මම සුසන්ත මහතාට ආරාධනා කරනවා. අස්සරේ සංඝාස පුණ්‍යානුමෝදනා සඳහා. හොඳයි. අද දිනත් පළමුව ගෞරවනීය ලොකු සංඝාසයේ සමතහන් සුසුසීම ශීර්ෂයෙන් අපේ වටිනා ධර්ම සාකච්ඡාවන් ඒ ධර්ම අදමත් භාවයන් දියුණු කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉන් අනතුරුව නමස්කන්න අවශ්‍යයි පින්වත් ගෞරවනීය ධම්මපුත්ත ස්වාමීනාන්සේ විසින් අද සූත්‍ර දේශනාව ඇසුරෙන් අපේ හිත් තුළ ඇසුරනා වූ ප්‍රපංචයන් ඒවා හා බැඳිල යන ආකාරය නොයෙක් කරුණු ඉදිරිපත් කරමින් අද සූත්‍ර දේශනාව ආරම්භ කරා. ඉතින් අප සිදු දෙනාම මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් දැන් රැස් කරගත්තව කින නිස්සරණ වනවාසී පින්වත් ලොකු ස්වාමීන් පින්වත් ධම්මපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් හේතු වාසනා කරගෙන ඉවසේම දහන් මඟ බලා ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි මේ රැස් කරගත්තව කින තෙරේ නොපෙනී උදව් උපකාර කරන්නා සියලු දිව්‍ය දේවතාවුන් වහන්සේලාට අප නමින් මේ පරලෝක ගියව සිදු ඥාති මිත්‍යාදීන්ටත්
ඒවාගේම කල්්‍යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමටත් මෙසේ ගාථා සජ්ජායනා කිරීමෙන් මේ පින්සෙත් සාදා ගනිමු. ඉස්සාවචාචාම්මේ සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්නියා. ඉස්සාවචාචාම්මේ සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්නියා. ඉස්සාවචාචාම්මේ සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිතුයා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මෛත්‍රිතා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්කන්තු බුද්ධ ශාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මෛත්‍රිතා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්කන්තු බුද්ධ දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මෛත්‍රිතා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්කන්තු බුද්ධ ශාසනං. ඉදං වූ ඥාතේනං හෝතු පුතිතා හුන්තු ඥාතේ. ඉදං වූ ඥාතේනං හෝතු පුතිතා හුන්තු ඥාතේ. ඉදං වූ ඥාතේනං හෝතු පුතිතා හුන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාව නිපාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාව නිපාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාව නිපාන පත්‍යා. සාදු සාදු අනුමෝදාමි. කාමිනා කතම් පුඤ්ඤං මය්‍යං දාතම්. සාදු අනුමෝදි තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරක්කේම සතං සබ්බං අච්ඡයං සමතමේ බන්තු. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තු. සුඛී හන්තු. සතියප්පි ඕකාස කමාමි බන්තු. සුඛී හන්තු. සතියප්පි ඕකාස වන්දාමි බන්තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලංකං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටිය සද්ධා සීලං දයාවං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු. දැන් අපේ විසන් දෙනා සිල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.